නවතම වීඩියෝ නරඹන්න සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම වීඩියෝ දෙමු සෙනින් එසෙනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න කෙවිගේ සතකීපෙත් පුරාම අප කවුරුත් බලාපොරොත්තුෙන් සිටි දිනේ අද දවසේදී නියමුණ ආසාදීන මැතිවරණ කොමිසමින් මෙවර නැත්නම් 2020 පාර්ලිමේන්තු මහමැතිවරණ පැවැත්වෙන්නේ කවදාද යන්න පිළිබඳව අගෝස්තු 5 වෙනිදා මහමැතිවරණය පැවැත්වෙන බව දැන් නිල වශයෙන් දැනුම් දී අවසන් කවුරුත් බලාපොරොත්තුෙන් සිටි දිනය නිශ්චිතයි දැන් අපට ඒ දිනේදී ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව සැකසෙමින් තිබෙන්නේ අද දවසේ අප ශ්‍රී ලංකාවේ දේශපාලනීය වර්තමාන තත්ත්වය පිළිබඳ කතා බහ කරමු මේ කැළඹෙන දේශපාලනීය කතා सुलिए සුලිය අද දවසේදී අප මාතෘකා කරගන්නේ එළඹෙන පාර්ලිමේන්තුවේ සංයුතිය කෙසේ විය යුතුද යන කාරණාව ඒ මාතෘකා කරගනිමින් ඒ ආශ්‍රිතව විශේෂයෙන් පවතින දේශපාලන තත්ත්වය විග්‍රහ කරගන්නටයි අප උත්සාහ කරන්නේ ඒ සඳහා දවසේදී අප ගෞරවයෙන් ආරාධනා කළා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් හිටපු අමාත්‍ය අධිනීතිඥ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමන්ට අයබන් කියලා ඔබතුමන් පිළිගන්නවා ඒ වගේම සමගි ජන බලවේගය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතාට අප ආරාධනා කළා विग्रह සූදානම් ඉන්සිරිනේ අප මේ සංවාදය ආරම්භ කරන්නට ආරාධනා කරනවා හිටපු අමාත්‍ය අධිනීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා මම හිතන්නේ අද මාතෘකාවත ඉන්නේ අද මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන ලද 9 වෙනි පාර්ලිමේන්තුවේ මැති මහ මැතිවරණය පැවැත්වෙන අගෝස්තු 5 වෙනි දින මැතිවරණයෙන් පස්සේ ජනතාව විසින් තෝරාපත් කරනු ලබන්නා වූ मंत्री वरुण देशी सिपह पार्लमेन्वे संयुति पक्षाणु संयुति कुमन आकार वेदगिन पूर्वकथन तम अद्ठे करा मे पी मंद देशपालन विग्रह तम अपने देशपालन विग्रह मे मतिवरने समस्त चंद संख्या मिलियन कसी हत्या लक्ष कसी हत्या मिलियन दाहतावन अपे पार्लमेन्वे संयुति एन्े मैंने मेहमाय मैथिवर्ण दिस्ट्रिक विश देखाती मे मैथिवर्ण दिस्ट्रिक विश देखे मैथिवर्ण बल प्रदेश कसी हटाती मे मैथिवर्ण बल प्रदेश चंद गणन कल्ला इट पास मैथिवर्ण दिस्ट्रिक मैथिवर्ण कोट्टासे की दिस्ट्रिक विश देखाती परिपाल दिस्ट्रिक विशिपनाट यापने के एक दिस्ट्रिक मनारम वउनियावसा मुलतीव एक दिस्ट्रिकोट तमय मैथिवर्ण दिस्ट्रिकट विशुदेखा कोट्टास विशुदेखा मे कोट्टास विशुदेखे मैथिवर्ण बल प्रदेश हटाकूल पत्न चंदे समानुपातिक नियोजन क्रम अणु दिस्ट्रिक पदनमी मंत्री वरुण एक अणुहा पत्न एक मैथिवर्ण कोट्टास दिस्ट्रिकेट वेन वेन मंत्री दूर संख्या दिन मेक संहार विलावट मेथिवर्ण मेथिवर्ण विनस मे सर महिता मेथिवर्ण दृष्टि देख कि एक अडवेला एक बदलट सह मुंडागड ओ नूर तब देखा क्वेडील इतकोट दें मेवा वेन्े जन संयुक्त सह जनगहने विनस्वी मनु इलांक खाली अणुक व्यवस्था अणु मंत्रूर विसीना एक देशपाल पक्ष्यो खंडम लागन्ना चंद संख्या पदनाम करगिन ये अट सामुपातक चंद संख्या पदनम करें अनुपात हम जाति मंत्रूर विशीनामे अक्लमेनो जाति मट्टमे मंत्रूर तेरे दृष्टि पदनमी जाति मट्टमे विशीनामे अक्लमेन मे विशीनामे तम इलांट पक्षात्र बेदे हमें मे करण देखे दीम सामुपातक नियोजनी अटते यम मतिवर्ण कोट्टास दिस्ट्रिक देशपालन पक्ष खंडम गना चंद संख्या सीट पहाकट वेडवेन्नोने ये चंद संख्यावगत चंद संख्यावन देशपालन पक्ष खंडाय सुदुसुगम लबन मंत्री दूर लबागिनीम संदा
එමෙන්නම් කට් ඔෆ් මාක් එක වෙන්නේ 0.5 ඉතින් ඒක නිසා මෙන්න මේ පදනමින් ගත්තාම අපි ගත්තොත් එහෙම අවසාන මැතිවරණය ජනාධිපති මැතිවරණය නොවැම්බර් 10 වෙනිදා පැවැත්වි ජනාධිපති මැතිවරණයේ ප්‍රතිඵල අනුව ගත්තොත් ශ්‍රී ලංකා පොදු යන පෙරමුණ වෝට්ටුව ලකුණින් මැතිවරණ කොට්ටාසෝ දිස්ත්‍රික්ක 16ක් ජයග්‍රහණය කළා එතකොට විපක්ෂය හංසයාගේ ලකුණින් සජිත් ප්‍රේමදාස මහත්මයා දිස්ත්‍රික්ක 6ක් ජයග්‍රහණය කළා මේ දිස්ත්‍රික්ක 6 එන්නේ යාපනේ යාපනේ කොහම යාපනේ සහ කිල්නොච්චි එකට නඩ වන්නේ ඒ කියන්නේ මන්නාරම වවුනියාම සහ තිරිකුණාමලේ ඒ කොට්ටාස දෙක තිරිකුණාමලේ මඩකලපුව අම්පාර නුවරඑළිය මේ දිස්ත්‍රික්ක 6 තමයි හංසයා ලකුණින් ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ ඉතුරු දිස්ත්‍රික්ක 16 නැත්තම් මැතිවරණ කොට්ටාස 16ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමයි ජයග්‍රහණය කළේ දැන් අපි මේකේ ප්‍රතිශතයෙන් අපි දන්නවා 52.25යි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහෙම නැත්තම් ඡන්ද සංඛ්‍යාව හැට දල වශයෙන් මිලියන 6.9 169 විපක්ෂයෙන් තම සජිත් ප්‍රේමදාස මැතිතුමා 42.2ක් පමණ වෙනවා ප්‍රතිශතය මන් තව විනාඩියක් තියෙනවා සංඛ්‍යාව 55යි 155යි 5.5 මිලියන දැන් අතට 14ක වෙනසක් තිබුණා එතන දැන් අපි දිස්ත්‍රික් පදනම තමයි වැදගත් වෙන්නේ මේ මැතිවරණයේදී මොකද යම් දේශපාලන පක්ෂයක කණ්ඩායමක් ජයග්‍රහණය කරන යම් දිස්ත්‍රික්කයක් ඒ දිස්ත්‍රික්කයට බෝනස් නැත්තම් ප්‍රසාද මන්ත්‍රී ධූරයක් ලැබෙනවා. එතකොට දැන් අපි ගිසරේ ප්‍රතිඵල ගත්තාම දිස්ත්‍රික්ක 16ක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ප්‍රසාද මන්ත්‍රී 16ක් ලැබෙනවා. මේක ගත්තාම දිස්ත්‍රික් පදනමින් මන්ත්‍රීවරු 111ක් පත් වෙනවා. මැතිවරණ බල ප්‍රදේශය හැටියට අපි ජයග්‍රහණය කරපු සංඛ්‍යාවත් එක්ක ජාතික ලැයිස්තුවේ 15ත් එක්ක 126ක් වෙනවා. ඊළඟට විපක්ෂයට සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ 99යි. හැබැයි දැන් මේ සංයුතිය වෙනස් වෙනවා මේ මැතිවරණය. මොකද උතුරු නැගෙනහිර ප්‍රදේශ TNA එකයි මුස්ලිම් දේශපාලන පක්ෂයයි වෙනම තරඟ කරනවා. එක්සත් ජාතික පක්ෂය කොටස් දෙකකට තරඟ කරනවා. එතකොට නුවරඑළියෙත් එහෙමයි. දැන් මම ඊළඟ වටේදී පැහැදිලි කරන්නම් මෙන්න මේ தத்துவය තුල තමයි අපිට ඊළඟට එන සංයුතිය පිළිබඳව යම් පුරෝකථනයකට එන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම අයිතු අමාත්‍යතුමන් වඩාත් පැහැදිලි කළා පවතින තත්ත්වය අනුව එසේත් නැත්නම් අවසානයේ පැවතුණු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයත් එක්ක මොන වගේ සංගතියකට යන්න අවස්ථාවක් ලැබෙයිද කියලා එතුමන් තවදුරටත් පැහැදිලි කරා ඊළඟ වටේදී ඒ වෙනස් වෙනවා නම් කොහොම වෙනස් වෙයිද කියලා. ඔබතුමන් විශ්වාස කරනවාද විශේෂයෙන්ම සමගි ජන බල වේගය හැටියට ජනාධිපතිවරණයේ තිබ්බ ප්‍රතිඵලයට වඩා ප්‍රතිඵලයක් නැත්නම් සුභවාදී ප්‍රතිඵලයක් මෙවර ලබා ගන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඔව් විශේෂයෙන් පියල් අද විශේෂ දවසක් මොකද අද තමා මැතිවරණ කොමිසම විසින් මැතිවරණ දිනේ නියම කළේ. එතෙක් කියලා මුලින්ම පාර්ලිමේන්තුව මාර්තු 2 වෙනිදා විසිරුවලා මාර්තු 12 වෙනිදා නාමයෝජන ලබා ගන්න තියලා ආරම්භ කළා මාර්තු 19 නාමයෝජන අවසන් කළා අප්‍රේල් 25 මැතිවරණ තියනවා කියලා මැයි 14 පාර්ලිමේන්තුව රැස් කරනවා කියලා තමා කැසට් නිවේදනය නිකුත් කරලා තිබුණේ පාර්ලිමේන්තුව විසිරුවට පස්සේ 19 වෙනි සංශෝධනයට අනුව 78 ව්‍යවස්ථාව අනුව තමා මෙම සමානුපාතික නියෝජන ක්‍රමය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලංකා ඉතිහාසයේ පළවෙනි වරට මේ අද අගෝස්තු 5 වෙනිදා මැතිවරණ දිනේ නියම කරලා පස්සේ බලද්දි මාස 5ක් පාර්ලිමේන්තුවක් නැතුව මේ රට යනවා. මාස 5ක්. සාමාන්‍ය අපේ ව්‍යවස්ථාවේ තියෙන්නේ මාස 3ක් ඇතුළත පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම රැස්විය යුතුයි කියලා. ඒ කියන්නේ ජනාධිපතිතුමාට දින බලතල අනුව අවුරුදු 4යි මාස 6කින් පාර්ලිමේන්තුව ඉසරෙව්වා මාර්තු 2 වෙනිදා. එතකොට ජූනි 2 වෙනිදා ප්‍රථම අලුත් පාර්ලිමේන්තුව රැස් වෙන්න ඕනේ. දැන් දින දීලා තිබුණේ මැයි 14. ඊට පස්සේ මේ කොවිඩ් වසංගතය නිසා ඒක ජූනි 20ට කල් ගිහිල්ලා දැන් ඊට පස්සේ අගෝස්තු 5 වෙනිදාට ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයකදී ඡන්දය ප්‍රකාශ වෙනවා මේ රටේ 80% 85% අතර. පසුගිය ජනාධිපති වෙන්නේ 83%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශ වුණා. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයකදී ප්‍රකාශ වීම 75%ක් 70% 75% අතර සමත් ප්‍රකාශ වෙන්නේ අපි බලලා තියෙනවා සාමාන්‍ය 70%ක් 75%ක්. පළාත් සභා මැතිවරණයකදී ඒක සාමාන්‍යයෙන් 65%ක් 70%ක් පමණ වෙනවා. පළාත් පාලන මැතිවරණයකදී 60%ක් පමණ. එහෙම තමයි ලංකාවේ ඡන්ද හැසිරෙන ක්‍රමය.
एवनु बलद्दि पसुगिय जनाधिपतिवरणे उपरिम चांद प्रमाणयक् वडनवा 2015 जनाधिपतिवरणयेन पस्से 2015 जनाधिपतिवरणे 2015 जनवरी 8 वेनिदा तिबुणा ईट पस्से पार्लिमेंटु मैतिवरणे मास 6कट इतर पस्से तिबुणे अगोस्तु 17 ए अवस्थावेदी मे वगे रटे कलबलकारी तत्वयक् तिबुणे नैति निसा 70 गानक चंदयक् प्रकाश वुणा दैन मे कोविड वसंगतयत् एक्क तियेन सौख्यारक्षक क्रमवेदत् एक्क मे मैतिवरणे यद्दि अपिट तेरेनवा मे सामान्य लंकावे पार्लिमेंटु मैतिवरणयकदी प्रकाश वन चंद प्रमाणय प्रकाश वेन्नै नैति वेयि कियला अपि हितनवा 60ක් 65ක් අතර ප්‍රමාණයක් 70කට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශ වෙයි කියලා දැන් ඉස්සරහට යන තත්ත්වයන් මේක දැම්ම කියන්න බෑ. ඉතින් මගේ නම් පුරවගත්තේ 65ක් පමණ ප්‍රකාශ වෙයි කියලා. ඒතර ඒ අනුව තමයි බලන්න ඕනේ. එතකොට පසුගිය ජනාධිපතිවරණයේදී දැන් සාමාන්‍යයෙන් 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබා ගත්තා. සජිත් පේනරත්න මැතිතුමා 55 ලක්ෂයක් ලබා ගත්තා. අපි 2015 ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ඉදිරිපත් කරලා අපි ජයග්‍රහණය කළා. ඒතර ඒ අපි ඉදිරිපත් කරපු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ලේකම්වර ජනාධිපති මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා මෙවර මේ එකතු වෙලා වැඩ කතා වැඩ කෙරුවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී හැබැයි වෙනම ඉල්ලුවේ. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 50ක් පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණ ලබා ගත්තා. ඒ ලක්ෂ 50ට 75000ක් ඩග්ලස් දේවානන්ද මැතිතුමාගේ යාපනයේ ඡන්දත් 125000ක් තොණ්ඩමන් මැතිතුමාගේ උඩරට ඡන්දත් එක තමයි 150 ගත්තේ. එතකොට බණ්ඩ වතගයි මේකේ එක්තරා විග්‍රහයක් තිබුණා එක්තරා රූපණි නාලිකාවකදී දලස් පරහපිරු මැතිතුමා කතා කරලා ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂය ලබා ගත්තේ ඡන්ද 136ක් පමණ. ඉතින් එතකොට හැබැයි ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඡන්ද 15 ලක්ෂයක් ගත්තා. ඉතින් ඒ හැබැයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හිටියේ අපේ රජයේ අජනාධිපතිවරයා. එතුමාගේ රජියක් තමයි ඒ වෙලාවේ තිබුණේ. ඉතින් ඒ කොහොම වෙතත් දැන් අපි බලද්දී සාමාන්‍ය ජනාධිපතිවරණේ පසුගිය ජනාධිපතිවරණයේදී මධ්‍යස්ථ ඡන්ද ලක්ෂ 20ක් පමණ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලැබුණා කියලා අපි හිතනවා. මොකද පළාත් පාලන මැතිවරණයත් එක්ක ගත්තා. පළාත් පාලන මැතිවරණ ලක්ෂ 50යි මේක ලක්ෂ 69. ලක්ෂ 19ක් වුණ ඒව ඔක්කොම මධ්‍යස්ථ ඡන්ද. මොකද පළාත් පාලන මැතිවරණ ලැබුණ ඡන්ද නැති ඡන්ද. දැන් මේ මැතිවරණයේදී ඒ ඡන්ද සියල්ලම එසේ ලැබෙයිද කියන එක දැන් අපි කල්පනා කරන්න ඕනේ. ඒගොල්ලොත් අපි දෙය ගැන හොයලා බලනවා. මොකද හේතුව දැන් රටේ ජනතාව බලාපොරොත්තු විදිහේ වුණාද 2019 නොවැම්බර් 17 මැතිවරණයේදී ජනතාව බලාපොරොත්තු විදිහේ වුණාද? විශාල වශයෙන් රාජ්‍ය සේවකයෝ ඡන්දය දුන්නා. ඒ රාජ්‍ය සේවකයෝ දැන් විශාල වශයෙන් කලකිරලා තියෙනවා. මධ්‍යස්ථ මතධාරීන් දැන් අපිත් එක්ක කතා කරද්දී මධ්‍යස්ථ මතධාරීන් කතා කරන්නේ අනුව ඒකයි මම කිව්වේ මුලින් ඡන්දේ දාන ප්‍රමාණය අඩුවේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදය අනුව ගමන කරන්න යන්න ටිකක් අකමැති වෙ තත්ත්වයක් තියෙයි. ඒ වගේ රජය කෙරේ කලකිරලා තියෙනවා මේ මට්ටම මත. එතකොට මේ පසුගිය මැතිවරණයේදී ගත්ත 69 ලක්ෂය මේ මැතිවරණයේදී කොහොමත්ම වැටෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඒ අනුව බද්ද එතුමා කිව්වා 111යි සාමාන්‍ය මැතිවරණේ ජාතික ලැයිස්තුව ඇරුණාම. ඉතින් ඒ තත්ත්වය තුළ අපි බලාපොරොත්තු වෙන 2015 ජනාධිපති මහා ජනාධිපති වෙන්න තියෙන අප්‍රේල් ජනවාරි 8 අගෝස්තු 17 වෙනි මැතිවරණයේදී විශාල වැඩ කොටසක් පසුගිය රජය කරලා හැබැයි 106යි ගන්න පුළුවන් වුණේ මහා මැතිවරණයේදී. එතකොට මේ தත්ත්වය ඊට හාත්පසින් වෙනස් தත්ත්වයක්. මොකද 2019 නොවැම්බර් 17 ඡන්දය තිබුණා. මේ කාලේ දැන් මාස 8ක් පමණ වෙනවා අගෝස්තු 2 පස්වෙන්ද වෙද්දි. ඒ කාලය තුල 2015 தත්ත්වයට වැඩි උඟක් වෙනස්. ජනතාව ඉතා අසුවි தත්ත්වයට වෙන අත්‍යවශ්‍ය ආහාර දර මිල වැඩි වෙලා තියෙන විශාල ප්‍රශ්නයක් තියෙනවා. මධ්‍යස්ථ මතධාරී රජය කෙරේ කලකිරීමක් තියෙනවා. ඒ තුල අර 2015 වෙච්ච දේ රජයට වෙයි කියලා අපි හිතනවා. ඒක රජය ජනතාවත් වෙනවා. එතකොට ඒ කියන්නේ 2015 පෞද්ගලික රජයට 113ක් ගන්න බැරුව ගියා. ඒක නිසා මෙවර මැතිවරණයේදී ඒ දෙයත් නැවත මේ ප්‍රතිරූපණය වෙලා මම හිතනවා රජයට මෙවර බහු දැන් මුලින් කිව්වා 3-2ක් ගන්නවා කියලා. පස්සේ රජය ප්‍රකාශ කළා අපි 125ක් ගන්නවා කියලා. පස්සේ කිව්වා අපි කොහොම හරි රජය පිහිටවනවා කියලා. දැන් අපිට දැනගන්න ලැබිලා තියෙනවා 100 අර 2015 වෙච්ච දේ බලාපොරොත්තු වෙන අයගොල්ලෝ තවත් කණ්ඩායම සමග එකතු වෙලා රජය පිහිටවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා අපිට පේනවා. පැහැදිලි ඒතුමන්ගේ තර්කය. අපි යොමු වෙන්නේ එරික් වීරවර්ධන හිටපු මන්ත්‍රීතුමන්ගේ දෙසට. ජනාධිපතිවරණයේදී ලැබුණු ප්‍රතිඵලයට වඩා ජනතාවගේ ඔළුව දැන් වෙනස් වෙලාද තියෙන වෙනක් තැනකද තියෙන්නේ?
පැහැදිලිවම ප්‍රියල් ජනතාවගේ හිතන විදිය ජනාත්වනට වඩා වෙනස් වෙලා තියෙනවා කියන කාරණය කියන්න ඕන. අපි බලන්න ඕනේ ඒක කොයි දිශාවටද වෙනස් වෙලා තියෙන්නේ කියලා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා සියතනාලිකාවට සුලිය වැඩසටහනට මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මාහට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම මම අද මැතිවරණ දිනේ ප්‍රකාශය වුණු මේ මොහොතේ අපේ මගෙත් එක පාර්ලිමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු තුන්දෙනෙක් මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ. ඔවුන් තිදෙනාට මම සුබ පතනවා. ඉදිරි මැතිවරණයේදී කටයුතු සඳහා ජයග්‍රහණය කරන්න කියලා. ඒ වගේම ඔබ අහපු ප්‍රශ්නේ ගත්තාම ප්‍රියල් මිනිස්සු දැන් මොකක්ද හිතන්නේ කියන කාරණේදී අපි දන්නවා 2015 අපේ මන්තුමා සංසන්දනාත්මක විග්‍රහයක් කරා. එහිදී තහනම් වචනයක් වගේ කොරෝනා කියන වචනේ එතුමා නොකිය හිටියා කියලා මට හිතෙනවා. එහිදී ගත්තාම ජනාත්තුමා ආණ්ඩු බාරගෙන මේ කටයුතු කරගෙන යෑමේදී තමත් දෙවන්ත ව්‍යසන තත්වයක් ඇති වුණා. දැන් මිනිස්සු කොහොමද හිතන්නේ? අපි කොහොමද මේ ව්‍යසනයට මුහුණ දුන්නේ කියන කාරණය මේ අවස්ථාවේ පැහැදිලිවම බලන්න ඕනේ. අපි ගත්තොත් එහෙම දකුණු ආසියාව විදිහට මම වෙන අදහස් දැක්වීම බලාපොරොත්තු වෙන නමුත් මේ ප්‍රශ්නෙත් එක්ක මම ඉදිරියට යන්න. දකුණු ආසියාව ගත්තොත් එහෙම අපේ තියෙනවා කලාපේ රටවල් 8ක්. හැබැයි අපි දකුණු ආසියාවේ කොහෙද ඉන්න කියන කාරණය අපිට රටකින් රටකට සංසන්දනය කරන්න බෑ. භූගෝලීය වශයෙන් අපි වෙනස් තත්ත්වවල තමයි ඉන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉන්දියාවේ තියෙනවා ප්‍රාන්ත 29ක්. ඒ ප්‍රාන්ත 29 ලංකාව කොහෙද ඉන්නේ කියලා බැලුවොත් එහෙම ජනගහණය අනුව අපි ඉන්නේ 19 වෙනි තැනට. වැඩිම ජනගහනයක් ඉන්දියාවේ ජනගහනය මිලියන 1450ක් පමණ වෙනවා. අපේ ජනගහනය මිලියන 21කට ආසන්න ප්‍රමාණයක් තියෙන්නේ. එහිදී වැඩිම ජනගහනයක් තියෙන උත්තර ප්‍රදේශවල මිලියන 220ක පමණ ජනගහනයක් ඉන්න උත්තර ප්‍රදේශවල අපි වගේ 10 ගුණයක් පමණ ඉන්දියාවේ වැඩිම ජනගහනය තියෙන ප්‍රාන්තේ එහෙම ගත්තාම එකේ ඉඳලා අපි ඉන්නේ 19 වෙනි තැනට. එතකොට භූගෝලීය වශයෙන් ගත්තොත් එහෙම ඉන්දියාවේ ලොකුම ප්‍රාන්තේ රාජස්ථාන් අපි ඉන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත 29ත් එක්ක 18 වෙනි තැනට. දැන් මේ සියලුම ප්‍රාන්තත් එක්ක ඒ වගේම පකිස්තානයේ මේ තිබෙන ප්‍රාන්ත 8ත් 7ත් බංග්ලාදේශයේ තියෙන ප්‍රාන්ත 7ත් අනිකුත් අෆ්ගනිස්තාන් මෝල්ඩිව්ස් බූතාන් ඒ රටවල් ඔක්කොමත් එක්ක අපි ගත්තාම භූගෝලීය වශයෙන් ගත්තාම ආර්ථික වශයෙන් ඒක පුද්ගල දළ දේශයේ නිෂ්පාදිතය විදිහට ගත්තාම ආර්ථික වශයෙන් ලංකාව මේ සියලු ප්‍රාන්ත අපිට භූගෝලීය ඒකක 49ක් අඳුර ගන්න පුළුවන් ඉන්දියාව තුල. ඒ 49ෙම ලංකාව ඉන්නේ 4 වෙනි තැන. එක ඉන්නේ මාලදිවයින 104ක පමණ ජනගහනයක් තියෙන රටක්. ඊළඟට අපි ප්‍රාන්තයක් විතර ගත්තොත් එමේ ඉන්දියාවේ ගැංටොක් තියෙන්නේ ඉන්දියාවේ උඩ තියෙන 106ක විතර ප්‍රාන්තයක්. ඒක දෙවෙනිට ඉන්නේ. තුනට ගෝවා ඉන්නේ. හතරට ලංකාව ඉන්නවා මේ භූගෝලීය කලාපයක් විතර ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් විතර. අපි මේ පිළිබඳව අපි ලංකාවේ නොයෙකුත් දේවල් පිළිබඳව අපි අසුබවාදී සමාජලට කතා කරනවා. නමුත් දකුණු ආසියාවේ අපි ඉන්න තැන පිළිබඳ අපි සතුටු වෙන්න ඕනේ. අධ්‍යාපන සෞඛ්‍ය පැත්තෙන් අපි ඉහළම ඉන්නවා. අපි කිට්ටුව ඉන්නවා කේරළ වගේ රටවල් ප්‍රාන්තයන් මේ ඉන්දියාවේ. එතකොට දැන් අපි මේ කොවිඩ් වසංගතයෙන් ගත්තාම භූතානයේ තමයි භූගෝලීය ඒකකයක් විදිහට මුලින්ම ඉන්නේ. 107ක් පමණ ඉන්න පොඩි රටක් භූතානයේ. අන්තිමේටම ඉන්නේ 104ක් ඉන්න මාලදිව ඉන්න විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය තුළ. අපේ රට විශාල විදේශික ශ්‍රමික ප්‍රමාණයක් ඉන්න ඒ වගේම විශාල සංචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන අප රට තුළ අපි ඉන්නේ දෙවෙනි තැන භූතානයෙන් පස්සේ. අපිට සමස්තයක් විදිහට කිව්ව හැකි ඒ භූගෝලීය ඒකක 49ෙම ලංකාව ඉස්සරහම ඉන්නවා කියන කාරණය අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. මිනිස්සු හිතන්නේ ඔබතුමාගේ ප්‍රශ්නේ මිනිස්සු හිතන්නේ ඒ සාර්ථකත්වය ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලබා දුන්න නායකත්වය ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවයේ සීලුම සෞඛ්‍ය ආරක්ෂකයේ සීලුම දෙන අපි රටක් විදිහට ආඩම්බර වෙන්න ඕනේ. ජනතාවක් විදිහට ආඩම්බර වෙන්න ඕනේ. අපි ඔක්කොම එකතු වෙලා නේ දේශපාලන හැම පක්ෂයක්ම වගේ මහන්සි නම් මං හිතන්නේ. ඉතින් ඒ සීලුම දෙන මහන්සි වෙලා අපි අපේ රටේ ජනතාවට හොඳ තැනක් මේ වසංගතය නරක තත්වයකට යන්නේ නැතුව ඉතාමත් හොඳ තැනකට අරගෙන යන්න පුළුවන් වුණා කියන කාරණේ මම ඉතාමත් සුබවාදීව දකිනවා. ඒ ලබාගත් ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ඇතුළු සියලු දෙනා එකතු වෙලා මේ රටේ ඒ ලබාගත් ජයග්‍රහණය අපි හැමෝම ඒකේ ගෞරවය අපේ ආණ්ඩුව ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව වගේම අනිකුත් මේ අඩුපාඩු පෙන්ලා දුන්න විපක්ෂයේ ඒ හැමෝට මේ ගෞරවය තියෙනවා. අපි මුලින්ම අපි ජාතියක් විදිහට ආඩම්බර වෙන්න ඕනේ.
අපි පක්ෂපක්ෂ විදියට මේක බෙදා ගන්න කලින් අපි ජාතියක් විදියට ආරම්භර වෙන්න ඕන අපි මේ ලබාගත් අනික් රටවල් ගැන අපි කනගාටු නමුත් අපි ලබාගත් තත්ත්වයේ පිළිබඳව අපි සතුටු වෙන්න ඕනේ ඉතින් ජනතාව හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ ශක්තිමත් ආණ්ඩුවක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අගමැතිත්වය යටතේ ලබාගෙන මේ රට ඒ ලබා දුන්න පූර්ව ආදර්ශයත් එක්ක යුද්ධවර කළ ලබා දුන්න පූර්ව ආදර්ශය ඒ වගේම කොළඹ හදලා ලබා දුන්න පූර්ව ආදර්ශය අද කොවිඩ් වසංගතයේ රටේ ජනතාවත් එක්ක මුහුණ දෙන්න ලබා දුන්න පූර්ව ආදර්ශයත් එක්ක මේ රට ඉදිරියට යා යුතුයි කියන තැනට ජනතාවගේ මානසිකත්වය වෙනස් වෙලා තියෙනවා පැහැදිලිවම ජනතාවගේ මානසිකත්වය වෙනස් වෙලා තියෙනවා කියන්නේ අපි විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගතය මැඩලන්නට ජනාධිපතිතුමන්ගේ නායකත්වයේ යර්ථේ රජයේ සහ ඒ අනිකුත් කාර්යයන් කාර්ය සාධන අංශයන් සමත් වීමත් එක්ක මේ වෙනකොට ඊළඟ පාර්ලිමේන්තුව සඳහා ඒම සුසුකමක් බවට පත් වී තිබෙන බව තමයි එතුමන් මතු කරන්නේ ඔබතුමන්ට අවස්ථාව තිබුණා ඒ ප්‍රතියෝජනා කරන්න හොඳයි ප්‍රිය බොහොම ස්තුතියි සියත නාලිකාවට ආරාධනා කිරීමක් ගැන දැන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙනකොට හැම අවුරුද්දකම අපි කාගෙත් ප්‍රාර්ථිත අලුත් කරගන්න පරණ වැරදි අමතක කරන්න අදිෂ්ඨාන කරගන්නවා හැබැයි අදිෂ්ඨානේ වරදක් නැහැ නමුත් අවුරුද්දක් ගතවල බැලුවට පස්සේ සමහර වැරදි එහෙමමයි 2015 මේ කාලේ වගේ වෙනකොට ජූනි ජූලි මාස වෙනකොට මේ රටේ බොහොම විදග්ධ දේශපාලන සාකච්ඡාවක් තිබුණා ඒ අටවෙනි පාර්ලිමේන්තුව හොඳ මිනිසුන්ගෙන් පුරවන්න රටට වග කියන්න පුළුවන් අයගෙන් පාර්ලිමේන්තුව පුරවන්න ඕන කියලා. ඉතින් ජනතාව ඡන්දෙ දුන්නා. හැබැයි අවුරුදු 4.5ක් ගියාට පස්සේ ඒ ජනතාවගේ පැත්තෙම කියන්න පටන් අරගෙන තිබෙනවා මේ පාර්ලිමේන්තුව වැඩක් නැහැ කියලා. ඒකෙදි ගත්තොත් එහෙම මේ පාර්ලිමේන්තුවේ හිටපු සමහර අයගේ හැසිරීම නිසා ඇත්තටම ගත්තොත් හොඳට වැඩ කරා මේ නේද මෙතන ඉන්න කණ්ඩායම ගත්තොත් මේ අපි කවුරුත් හොඳට වැඩ කරපු අය. අපිටත් ඒ චෝදනාව එළවලා තියුණා පාර්ලිමේන්තුවට. ඇයි එහෙම වෙන්නේ? ඒ කියන්නේ ඒ මොහොතේදී මැතිවරණයේදී ජනතාව මොකක් හරි දෙයක් බලලා තෝරලා යවන අයගේ සැබෑ ස්වරූපය. නැත්තම් මම හිතන්නේ ඔය පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඔයනි දාමරිකම් කරන වගකීම් විරහිත වැසිරීම පාර්ලිමේන්තුව ඇතුළු ගන්නවා කියලා. ඒක තමන්ගේ ජීවිතය ඇතුලේ කාලයක් තිස්සේ ප්‍රැක්ටිස් කරගෙන ඇවිල්ලා බලයක් ආවට පස්සේ වැඩිපුර ඒක පේන පටන් ගන්නවා. සත් දැන් මේ වෙලාවේ මේ තිබෙන සාකච්ඡාව ඊළඟ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් අපි කියන්නේ ඒ අත්දැකීමත් අරගෙනම මේ පාර්ලිමේන්තු ඡන්දෙදී කතර ගහන. ඒ වගේම අපේ රටේ දැන් ප්‍රධාන වශයෙන් මැතිවරණ හතරක් තියෙනවානේ. ජනාධිපතිවරණ, මහමැතිවරණ, පළාත් සභා සහ පාදේ සභා. මේ එක එක් මැතිවරණවලදී ජනතාව තීන්දුව ගන්න ආකාර වෙනසක් තියෙනවා. එහෙම වෙනස් නැත්නම් ඡන්ද හතරක් තියන්න ඕනෙත් නැහැ. ජනාධිපතිවරණයේදී ජනතාව කල්පනා කරන ඒ විදිහක ආකාරයක් මහමැතිවරණයේදී ඊට වඩා වෙනස් ආකාරයකට කල්පනා කරනවා. තමන්ව නියෝජනය කරන්න කවුද සුදුසු කියලා පාර්ලිමේන්තුවේ. ඒක තමයි වැදගත්ම දේ. ඒ නිසා මේ වෙලාවේ ගෙදරට වෙලා බොහොම නිවි හැනහිල්ලේ සංයමයෙන් මේ වැඩසටහන බලාගෙන ඉන්න ඡන්දදායකයා පුරවැසියා ද ඔබ කල්පනා කරන්නට ඕන ඔබ ලක්ෂ 170ක් වුණ හැම දෙනාටම නැත්නම් ලක්ෂ 210ක් වුණ මෙරටේ හැම ඉපදුණ හැම කෙනාටම ඉපදෙන හැම කෙනාටම ඡන්දායකයන් වුණ ලක්ෂ 170ටම පාර්ලිමේන්තුවට යන බැරි නිසා ඔබව නියෝජනය කරන්න තමයි 225ක් පත් කරන්නේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තමයි පාර්ලිමේන්තුව. ඒතර ඔබ හොරකමට විරුද්ධයි. ඔබ වගකීම් සම්පන්නයි. ඔබ කැමති තමන් බාර ගන්න ඩියුටි හරියට කරන්න. තන ඔබ යවන නියෝජිතයා ඊටත් වඩා සුසු වෙන්නට ඕන. සර් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒ නියෝජිතයාට පැවරෙන ප්‍රධාන කාර්යභාරයන් ටිකක් තියෙනවානේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ රටේ නීති සම්පාදනය කරන ආයතනය. ඒ නිසා මේ මැතිවරණදී කල්පනා කරන්න ඕන නීති හදන්න පුළුවන් අය යවන්නට ඕන. ඒ වගේම පාර්ලිමේන්තුව කියලා කියන්නේ රටේ මූල්‍ය පාලනය පිළිබඳව තිබෙන ආයතනය. අව්‍යවස්ථාව 146 වගන්තියට මේ මූල්‍ය පාලනය සම්පූර්ණ දින පාර්ලිමේන්තුවට ඔබ තමයි බදු ගෙවන්නේ භාණ්ඩාගාරයට බදුවල උත්පාදකයෝ ඔබ. එතකොට ඔබ යවන බදු මුදල් අවුරුදු 5කට බලය ලබා ගන්න ආණ්ඩුව විසින් කවර ආකාරයෙන් වියදම් කරනවද? ඔබගේ බදු මුදල් ඔබ වෙනුවෙන් පෙරලා සේවය කිරීම සඳහා ප්‍රශස්ත යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් අය කවුද? ඒ වගේම ආණ්ඩුවට යතුරු හම්බුනට පස්සේ භාණ්ඩාගාරයේ ඒවා විනාශ කරන්න මේ අපත යවන්නට හොරකම් කරන්නට දූෂණය කරන්නට ගන්න දේවල් වළක්වන්න පුළුවන් අය කවුද කියන එක සලකා බලන්න ඕනේ ඔබගේ නියෝජිතයා බවට පත් වෙන්න. ඒ වගේම තමයි
ඒ මූල්‍ය පාලනය සහ නීති සම්පාදනය කියන පාර්ලිමේන්තුවට අයිති වෙන ප්‍රධාන කාර්යයන් දෙකට අමතරව අපි කවුරුත් පාර්ලිමේන්තුව පාවිච්චි කරගන්නවා ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ආණ්ඩුව ලව්වා අගමැතිවරයා ඇමතිවරු ලව්වා ඒ ප්‍රශ්නට උත්තර හොයාගන්න. ඒකට පාර්ලිමේන්තුවේ පෙත්සම් කාරක සභාව කාරක සභාව ඇතුළ තවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුළ තිබෙන ආයතන ගණනාවක් තියෙනවා. ඒව ඇතුළේදී ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඔබ වෙනුවෙන් හඬ නගලා ඔබගේ දේවල් කරලා දෙන්න පුළුවන් කාටද? අවසාන වශයෙන් තමයි මම හිතන්නේ මේකේ මේ 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 ලයිස්ට් එක අන්තිමට තමයි එන්නේ අර විමධ්‍යගත වලින් කරන වැඩ ටික. සර් මෙන්න මේ ඔබව නියෝජනය කරලා මේ කටයුතු හරියටම කරන්න පුළුවන් ආගෙන් තමයි පාර්ලිමේන්තුව පුරවන්නට ඕන. ඉතින් ඒ මැතිවරණයේදී මම කියන්නේ ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරා. ඒ ජනාධිපතිවරණයේදී ඊළඟ ආණ්ඩුව හදන්නේ කවුද කියන එක පිළිබඳව සිග්නල් එකක් ලැබිලා තියෙනවා. මම කියන්නේ ඒ මැතිවරණයේදී ජන ගෝඨාභය මහත්මයාට අවුරුදු පහකට බලය දීලා වෙන කාටවත් ආණ්ඩුව හදන්න බලය දීලා වැඩක් නැහැ. අද 2014 චන්ද්‍රිකා රෝණය කාලෙ වෙච්ච වැඩේ එහෙමනම් වෙන්නේ. මෙතුමල්ලා ආණ්ඩුව හදන්නට ඕන. මෙතුමලට තනියෙන් හදා ගන්න බැරන. මෙතුමල්ලා මුස්ලිම් කොංග්‍රස් එක හරි දෙමළ ජාතික සන්ධානය හරි කවුරු හරි පක්ෂයක තුලින් හදාගනි. ආණ්ඩුව හදන්න ඕනේ මෙතුමල්ලා තමයි. හැබැයි පාර්ලිමේන්තුව හැදෙන්නට ඕන. ඔබ නියෝජනය කරන්න පුළුවන්, ඔබට ගරුත්වයක් ගේන්න පුළුවන්, ඔබේ අභිමානය ආරක්ෂා කරන්න පුළුවන් අයගෙන් එවැනි 225ක්. එහෙම වුණොත් එහෙම අපට රටක් හැටියට මීට වඩා ඉස්සරහට යන්න පුළුවන්. මොකද අපි දැන් අතන මට තියෙන අත්දැකීම තියෙන එරික් මම ඒක පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. නමුත් අපි තුන්දෙනා ගත්තොත් එහෙම අපි කාර්ක සභාවල ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ චේම්බර් එකෙන් එළියෙන් තිබෙන බොහෝ තැන්වල අපට කරන්න පුළුවන් දේවල් අපි උපරිමයෙන් කළා. පෝප් එකේ වෙන්න පුළුවන්, කෝපා වෙන්න පුළුවන්, එනත් කාර්ක සභාවල වෙන්න පුළුවන්. ඒවත් මොකද පාර්ලිමේන්තුව කියලා කියන්නේ සභා ගර්භය විතරක් එහෙම කතා කරන එක විතරක්ම නොවේ. ඒතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පැවරෙන විශාල කාර්යභාරයක් තිබෙනවා. මම කියන්නේ අන්න ඒ ඩියුටිය නිවැරදිවම කරන්න පුළුවන් අය තමයි තෝරන්නට ඕන. එහෙම කළොත් එීම මම හිතනවා අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරගත්තොත් අපට රටක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාවක් මේ පාර්ලිමේන්තු මැතිවරණෙන් උදා කරගන්න පුළුවන්. පැහැදිලි විශේෂයෙන්ම අපගේ අද දවසේ නියෝජිත තීන් සිව් දෙනාගෙම ඉතාමත් හොඳ ආරම්භයක් ලැබුණා. අපි ඊළඟ පාර්ලිමේන්තුව තුළ ජනතා අපේක්ෂාවන් මොනවාද? ඒ අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා වර්තමානයේ තිබෙනා වූ පදනම කුමක්ද යන්න පිළිබඳව දෙවන වටේ ප්‍රවිෂ්ට වන්නේ දෙවන වටේදීත් විනාඩි 5 බැගින් කාලය වෙන් කරමින් තමයි අවසන්වාදී ඉදිරියට රැගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මෙම දෙවන වටේ සහ තුන්වන වටේදී විශේෂයෙන්ම අතුරු ප්‍රශ්න නැගීමට අවස්ථාව තිබෙනවා. අදහස් දක්වන අතරතුරේදී ඒ අදහස් දැක්වීමකට දීර්ඝ නොකොට කෙටි අතුරු ප්‍රශ්නයක් බවට පත් කරගන්න අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරණයට වඩා වෙනස් තැනකට යන්න පුළුවන් මහමැතිවරණය තුළ මිනිසුන්ගේ ප්‍රතිචාර විශේෂයි දැන් නොවැම්බර් මාසයේදී තිබුණු තත්ත්වය තුළ නෙමෙයි ආණ්ඩුව පිළිබඳව තියෙන තක්සේරුව ජනතාවගේ තියෙන්නේ කියන කාරණාව අපි එතනින් පටන් ගමු. මම හිතන්නේ මෙතනදී මම මේක මේකට පිළිතුරු දෙන ගමන් මම කියන්න ඕනේ 2015 මැතිවරණ ප්‍රතිපල ගැන කිව්ව නිසා එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා 158ක් පමණ ඡන්ද ගත්තා. මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමා ඡන්ද ලක්ෂ 62ක් පමණ ගත්තා. පරතරයේ 4,80,000ක් විතර වුණේ. දැන් මේ ඡන්ද සංඛ්‍යාව අගෝස්තු මාසේ 17 වෙනිදා මැතිවරණ දිනුනේ. මාස 8කට පස්සේ එක්සත් ජාතික පක්ෂ නමල ඡන්ද ලක්ෂ 52ක්. සන්ධානය ලැබුණේ 47. ඒ කියන්නේ ලක්ෂ 58 47 දක්වා ලක්ෂ 11කින් අඩුයි. එතකොට එක්සත් ජාතික පක්ෂයේ 52කට තීන් එකේ පහක් උතුරු නැගෙනහිරට ගියා. ජනතාව උතුරුනේ ඡන්ද ලක්ෂ 5ක් ආවා. එතකොට ඒ 62 එහෙමම තිබිලා තියෙනවා. ජනාධිපතිවරණ ආපු ඡන්ද ලක්ෂ 62 මේ ගණනය කරින් එකතු කළාම 62 ඒ ආකාරයෙන් ඒ ආසන්නෙන් තිබිලා තියෙනවා. නමුත් පරාජය වෙච්ච පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 10කින් පමණ අඩු වෙලා තියෙනවා. මේක තමයි සාමාන්‍ය ප්‍රවණතාවය. එක් ප්‍රධානම දැන් විශේෂයෙන් ජනාධිපති මැතිවරණයකදී ජනාධිපතිවරයෙක් ජයග්‍රහණය කළහම පස්සේ මේ ව්‍යවස්ථාව සම්පාදනය වෙලා තියෙන්නේ මේ ජනාධිපතිවරයත් එක්ක යා හැකි පාර්ලිමේන්තුවක් සකස් කර ගැනීමේ ක්‍රමවේදයකට. එහෙම නැත්නම් ජනාධිපති දෙන විධායක බලය ක්‍රියාත්මක කරන්න ගියාම ගැටීමක් එනවා. ඒක උදාහරණ තියෙනවා 2001-04 චන්ද්‍රිකා මැතිනිසා රණ වික්‍රමසිංහ මැතිතුමා ඊළඟට ආපහුව ආසන්නම සිද්ධිය තමයි 2015 මැතිවරණයෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසෙන මැතිතුමා සහ එක්සත් ජාතික පක්ෂයේ ඒ පක්ෂයේ ඡන්දවලින්ම ඒ ජයග්‍රහණය ලැබුවා. දැන් මෙන්න මේ තත්ත්වය තුළ අපි ගන්නකොට ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම මේ මැතිවරණයේ කිසිම අවස්ථාවක ජනතාව මේ ජයග්‍රහණය කරපු ජනාධිපතිතුමාගේ පාර්ශ්වය සමග ගැටීමක් ඇති වෙන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්නේ නැහැ.
එහෙම කළොත් අර අවස්ථා දෙකේදීම වුණා වගේ පහුගිය අවුරුදු 4-5 අතරම වුණා වගේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනයේ ප්‍රශ්න එනවා ජනාධිපතිවරයාට දෙන විධායක බලතල ක්‍රියාත්මක කිරීමේදී ගැටලු එනවා ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන් COVID-19 තිබෙන අතරතුර තවත් COVID-20ක් හෝ එවැනි දෙයකට ජනතාව යයි කියන කාරණේ ඊළඟ කාරණේ තමයි මේ ජනාධිපතිවරණයේ තිබුණ තත්වයට වඩා මාර්තු මාසයේ කොළස්වෙන් දැන් පස්සේ මේ තත්ත්වය වෙනස් වුණා කොවිඩ් වසංගතේ ලංකාවට ආවේ කියලා. ඒසල් මුළු ලෝකෙම මේක ව්‍යාප්ත වුණා රටවල් 212කට. එතකොට දැන් මේකේ සමහරට ඔය මේ සෙල් පීපී එකට දෙන ඡන්ද ගන්න අඩුවේ කියලා පුරෝගතනයක් කරන්න පුළුවන් මේක ඔය ඇමරිකාව වගේ දත්තයන් ආවන. බ්‍රසීලිය වගේ ආවන. ඉතින් එහෙම වුණේ නැහැ. එහෙම වුණේ නැහැ මේ මේ තත්ත්වය කලමනාකරණය කරගත්ත සීමිත සම්පත් ප්‍රමාණයකින් මේ අවස්ථාව වෙනකොට සමාජී දින 37ක් ගත වෙනවා කිසිම තැනකින් පොදුවේ සමාජයෙන් මේ කොවිඩ් ආසාදිතෙන් සොයාගත්තේ නැහැ නාවික රණවිරුවන් මම හිතන්නේ පෙරේදා ඊයේ එකයි ඒකට තව එක තුනක්ද කියන මම දන්නේ නැහැ අද දවසේ පස් දෙනෙක් එකතු අද දවසේ එකතු වෙන්නේ නැති ඔය ඊයේ එකයි එහෙම වෙන්න පුළුවන් විදේශගත වෙලා යම් ප්‍රතිකාරයක් හෝ පරීක්ෂණයක් නොකර ලංකාවට ආපු අපේ ශ්‍රමිකයින් හෝ විදේශගත වූ ශ්‍රී ලාංකිකයින් අවත සමන්වාස්කන් දැන් පොඩි අතුරු ප්‍රශ්නයක් මට නැගෙනවා ඉතින් දැන් අපි දැක්කා විශේෂයෙන් මේ COVID-19 වසංගතය පිළිබඳ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා අදහස් දැක්වීමත් එක්ක ආණ්ඩුව පාර්ශවයෙන් කියවෙනවා නෑ අපි මේ රටට එන හැමෝම පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා තියෙනවා කියලා. නමුත් එතන ඉඳලා දැන් මෑත කාලයක් වෙනකම් අපි දකිනවානේ මේ විදේශයන්හි සිට එන පිරිස එතනදී අහු නොවි රට ඇතුළට එනවා. නෑ අත් වශයෙන්ම මාත් 19න් පස්සේ එහෙම ආවේ නෑ 19 වෙනකොට ගුවන් තුඩුපළ වහලා එක නිරෝධ සම්පූර්ණයෙන් වැහුවා ඊට පස්සේ නිරෝධායන කටයුතුන්ට පසු පටන් ගත්තා ඊට පස්සේ ඇරියේ නෑ කවුරුත් ආවේ නෑ ශ්‍රී ලාංකිකින් පමණයි ආවේ මේ පසුගිය කාලේ පුරාම අවස්ථා එකකදී ජපානයේ පිරිසක් ඇවිල්ලා ඒගොල්ලෝ අනිත් ප්ලේන් එකකින් ඉපැත්තට ගියා ඒ වගේ දේවල් සිද්ධ වුණා දැන් ඒ නිසා ඒ වගේම මේ පාලනයේදී මේක අලුත්ම තත්ත්වයක් ඉතිහාසයේ කිසිම දවසක ජනාධිපතිවරණයක් හෝ ප්‍රධාන මැතිවරණයක් අවසන් වෙලා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණේ වෙන කාල පරිසරය තුල මෙවැනි තත්ත්වයකට මුහුණ දුන්නේ නැහැ. අපිත් මුහුණ දීලා නැහැ අපේක්ෂක හැටියට මාස 5ක කාලයකට වැඩියෙන් දැන් මේ නාම යෝජනා දීලා අපේක්ෂකව බලන් ඉන්න කොහොමද මේ මැතිවරණට අවතීර්ණ වෙන්නේ කියලා. දැන් අද තමයි මේක නිශ්චය වුනේ. අද අගෝස්තු 5 මාර්තු 19 ඉඳලා අගෝස්තු 5ට යන කාල සීමාව බලන කොයිතරම් ප්‍රමාණයක්ද කියලා. අනිත් කාරණේ තමයි මේ අබේසිංහ මැතිතුමා කිව්වා වගේ මේ ඡන්දේ වැටෙන ප්‍රතිශතයේ નિરાයාසයෙන්ම 10%කින්වත් අඩු වෙනවා. අඩුම තරමේ. ඊට වැඩි වෙන්නත් පුළුවන් මොකද ජනාධිපතිතුමනි තිබු උනන්දුව මේක තියෙන්නේ එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ මතුවී තිබෙන தત્ත්වය විශේෂයෙන් සාමාන්‍ය தત્ත්වයකට 10%ක්වත් අඩු වෙනවා. මේ தત્ත්වය ඊට වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වැටෙන ප්‍රතිශතයේ මගේ පූර්ව කතන 65-75% අතර වෙන්න පුළුවන්. දැන් ඊළඟට මේ ශ්‍රී ලංකා පොදු යන පෙරමුණ මේක යම් ආකාරයක සැලැස්මක් අනුව තමයි මේ මහමෙතනට ඉදිරිපත් වෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණය ගත්ත ඡන්ද සංඛ්‍යාවට තව 30,000ක් ඡන්ද ගත්තා. අපිට 11,000ක් දැනට තියෙන එක 12,000ක් කරන්න පුළුවන්. මේ වගේ අපි ජයග්‍රහණය කරපු 16ම අපි යම් ආකාරයක ගණනය කිරීමක් කළා අපේ සංවිධායකවරුන්ට ක්‍රියාකාරීන්ට මේ ඉලක්ක දීලා තිනවා. ඒ ඉලක්ක අනුව ගම් කරා යන වැඩපිළිවෙලකට අපි ගිහිලා තිනවා. ඒ නිසා අපේ දේශපාලන ක්‍රියාමාර්ගයේ විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදු යන පෙරමුණේ ජාතික සංවිධායකවරයා හැට මේවා හරියට දශමයට ගණනය කළා පුරෝගතනය කරන්න ඉතාම දක්ෂයි. පහුගිය ජනාධිපතිවරණයට සතියකට කලින් ඉතාම නිවැරදිව ඒ පුරෝගතනය කළා අපි දිස්ත්‍රික්ක 16ක් දිනනවා කිව්ව අපි දින්නා. ඉතින් ඒක නිසා ඒ විශ්වාසයත් එක්ක අපි එන්නේ ඊළඟට අපි අනිත් පැත්තෙන් ගන්නවා නම් දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා ගත්ත ඡන්ද සංඛ්‍යාව මේක තුල තිබෙන උතුරේ තිබෙන දමිල ඡන්ද ලක්ෂ 5ක් කිව්වොත් මුස්ලිම් ඡන්ද දැන් වෙනම ඉන්න පුත්තලෙම දෙගොල්ල එකතුලා වෙනම ඉන්න මුස්ලිම් ඡන්ද මේ සියල්ලම ගිය සජිත් ප්‍රේමදාස ලක්ෂ 8කට වඩා අඩු වෙනවා ඒ නිසා මේ 58 නුත් මෙතන තව 8ක් අඩු වෙලා තමයි 10%ක් ඊළඟට අඩු වෙන්නේ සාමාන්‍යයෙන් අඩු වෙන ප්‍රමාණය ඒ නිසා මෙන්න මේ தત્ත්වය තුල මට මගේ ගණනය කිරීම තමයි අපි අනිවාර්යයෙන්ම නුවරඑළියක් දිනනවා මේ සැරේ අපි 1,900,000 කින් පෙරදුනේ මේ බෙදීමත් එක්ක ජාතික පක්ෂයේ වූ බෙදීම සහ විශේෂයෙන්ම මංගල සාමරැමතුමාගේ ඊයේ කරපු ප්‍රකාශය තුළ මම හිතනවා ඒක 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 උදාහරණයක් මේ තිබෙන්නා වූ පසුගාමිත්වයට මේ මේ යම් ආකාරයක මානසිකව ඒ වගේ කඩාවැකීම් වැටීමකට ඉතින් ඒක මේ සියලු බලපෑම් එක්ක මම හිතනවා අපි ඉලක්ක කරන ආසන සංඛ්‍යාවට අපිට යන්න පුළුවන්. සුදේ ඔබතුමාන්ට විශේෂයෙන්ම
අශෝක් අබේසිංහ මහතුමනි දැන් පාර්ශ්වයෙන් කියවෙන්නේ විශේෂයි ජනාධිපතිවරයා සිට පාර්ශ්වයෙන්ම පාර්ලිමේන්තුවේ බලයත් ගොඩනගා ගන්න වැරෙන්නට අනිත් පක්ෂයට නැත්නම් විපක්ෂයට දීලා ඒ තුළ විධායක සහ ව්‍යවස්ථාදායක අතර ගැටුමක් ඇති කරගන්න ජනතාව සූදානම් නැහැ කියන කාරණාව. එතකොට දැන් ඔබතුමන්ලා ඉදිරිපත් වෙලා තියෙන විපක්ෂයට යන්න බලාපොරොත්තු වෙනවද? නැහැ, විශේෂයෙන්ම මම පළවෙනි අවස්ථාවේදී කිව්වනේ කොහොමද ආණ්ඩුව පිහිට වෙන්නේ කියලා. දැන් එතුමාලා ඒ විදිහට අර්ථකථනය කරන්න ඕනේ. මොකද එතුමාලා ජනාධිපති ග්‍රහණය කළා, එතුමාලා බලාපොරොත්තු වෙන ආණ්ඩුව පිහිටවනවා. ඒකට අපි මම ඒකට වෙච්ච සිද්ධියක් කියවන 2015. දැන් ඒ තත්ත්වේ හාත්පසින් වෙනස්නේ. දැන් ඊයේ දැක්කා මම මේ අවස්ථාවක් කරගන්නවා. ඊයේ දැක්කනේ අපි නිරායුධ සාමකාමී උද්ඝෝෂණ වලට සරකෝ හැටි ආණ්ඩුව. ඒ වැඩි තත්ත්වය මේ 2005-2015 අතර කාලයටනේ මේ ආයේ මේ රට යමී පවතින්නේ. මේවා සාමාන්‍ය මධ්‍යස්ථ ජනතාව පිළිගන්නේවද? සමන් දැන් එතන ආණ්ඩුව පාර්ශ්වයෙන් බොහෝ විට මතුවෙන අදහස බවට පත් වෙනවා මේ නිරෝධායන නීති රීතීන් අනුවයි ඒක. එතකොට නිරෝධායන නීති නැද්ද මේ අර කොණ්ඩමන්ගේ අවමගුලට? කොණ්ඩමන්ගේ අවමගුල වෙලාවේ දැන් මෙතුමලා කිව්වා නුවර එළිය දිනනවා කියලා. දැන් ජනතාවගේ ඡන්දයක් වෙනුවෙන් ඒ නිරෝධායන නීති කොහොමද කඩ කළේ? මම මේ මේ දැන් මේ රටේ ධනේ බලයේ ඉදිරියේ නීතිය අසරණ වෙලා තියෙන්නේ. ධනේ බලයේ තියෙන එක්කෙනාට එක නීතියක්, ධනේ බලයේ නැති එක්කෙනාට තව නීතියක්. අපි ඒක හොඳට දැක්කනේ පසුගිය දින අර හාල් ප්‍රශ්නේදී, හාල් මිල ප්‍රශ්නේදී පරිභෝගික අධිකාරිය ගියා හාල් මුද්‍රාලය ළඟට. එතකොට කිව්වේ මෝල වහලා හිර යනවා, මම අඩු කරන්නේ නැහැ. ඒ වෙලාවේ සද්ද නැතුව ඉතා මේ පාරිභෝගික අධිකාරිය හොඳට කතා කරලා ආවා. එදාම මැනින් මාකේට ගිහිල්ලා අර දුප්පත් වෙළෙන්දෙක් ඉදිරියට තෝගේ බෙල්ල කැඩෙන්න ගහනවා කියලා කිව්වේ. ඒ එතකොට අර බලේ ධනේ බලේ ඉදිරියේ නීතිය එතන අසරණ වුණා. මෙතන ධනේ බලේ නැති පුද්ගලයා ඉදිරියේ නීතිය ඉදිරියේ ඒ පුද්ගලයා අසරණ වුණා. ඉතින් එවැනි තත්ත්වයකට දැන් මේ රට පාලනය ඊයේ දැක්කනේ අපි අර ගැහණු දරුවෙක් කොහොමද උස්සලා තල්ලුකෙත් දැම්මේ කියලා මේවායකට. ඉතින් මේවා ජනතාව බලාගෙන ඉන්නවනේ. දැන් මේ කොවිඩ් හෝ මොන හරි තත්ත්වයක් යටතේ දැන් මම හැම වෙලාවෙම කියන්නේ මේ රජය අසමත් වෙලා තියෙන, මේ රජය අසමත් රජයක්. මොකද ඒක මේ රජයේම අමිතිවරයෙක් කිව්වා. මේ රජයේම අමිතිවරයෙක් කිව්වා මේ රජය ෆේල් කියලා. විදුරු වික්‍රමනායක මැතිතුමා ඒ ඔය හාල් ප්‍රශ්නේදී. දැන් ඒ වගේ තමයි දැන් මේක දැන් ජනතාවට ආයේ බියක් ඇති වෙගෙන යනවා. ආයේ 2005-2015 තත්ත්වයට එනවාද කියලා. ඒකින්ද තමයි පසුගිය ජනාධිපතිතුමා යුද්ධය අවසන් කරලා අවුරුදු පහක් ඇතුළත ජනාධිපතිතුමා පරාජය කෙරුවේ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. යුද්ධය අවසන් කරලා අවුරුදු පහක් ඇතුළත හිටපු ජනාධිපතිතුමා පරාජය කෙරුවා මැතිවරණයකින්. ඒ පරාජය කරන්න හේතු වුනේ ඒ අවස්ථාව නැවත ප්‍රතිරූප මේ වී යනවා, කරගෙන යනවා. ඉතින් රටේ දැන් ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ශීඝ්‍රස මිල අඩු වෙලා වැඩි වෙලා තියෙනවා. දැන් සමීක්ෂණ කරලා තියෙනවා රටේ ජනතාවගෙන් 58%ක් මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පිළිබඳ කතා කරනවා. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට සීනි කිලෝ එකක් රුපියල් 145 158ට ගිහිලා තියෙනවා. හාල් මිල අධික ලෙස වැඩි වෙලා තියෙනවා. එතකොට අත්‍යවශ්‍යම ආහාර ද්‍රව්‍ය සැමන්, පරිප්පු, අල ඒ සෑම දෙයක්ම මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් රටේ ආදායම අඩු වෙලා තියෙනවා. ඉතින් මේ රජයේ දැන් මේක සමහර අය කියනවා කොවිඩ් වසංගතය නිසා කියලා. හැබැයි කොවිඩ් වසංගතේ ඉස්සෙල්ලා මේ රජයේ බලයට පත් වුණ ගමන් ඉතා බදු අඩු කළා. බදු අඩු කළා. එතුමාලා බදු අඩු කිරීම තුළ යම් යම් දේවල් බලාපොරොත්තු වෙච්ච දේ සිද්ධ වුණේ නැහැ. හැබැයි එතුමා බදු අඩු කිරීම තුළ වැට් එක අඩු කිරීම තුළ එතුමාලා බිලියන 600ක් කෝටි 60,000ක විතර ආදායමක් අහිමි කරගත්තා. මේ ආදායම අහිමි කිරීමත් එක්ක මේ කොවිඩ් වසංගතය ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් අපිට දැනගන්න ලැබෙන පසුගිය මාසේ ආදායම ඇවිල්ලා තියෙන්නේ බිලියන 43යි. බිලියන 43 කෝටි 4,800යි. පඩි ගෙවන්න සහ විශ්‍රාම පිටුපොඩි දෙන බිලියන 95ක් යනවා. රජයේ හදයන් කොහොමද තත්ත්වයකට අඩු වෙලාද? එතකොට කොහොමද රජයක් බෙයන්නේ? ඒ වගේම දැන් හැම පැත්තෙම දැන් මේ රටට ආදායම එන එකක් තමයි මේ විදේශ රැකියාවල නියුතු වෙන අය. දැන් දැක්ක අපි එද ක්වේට් රජයේ ක්වේට් රාණාපති කාර්යාලය ඉස්සරහ අපේ අම්මලා අඬනවා. අපිව ගන්නෙ නැද්ද? අපි එතකොට මෙහෙ රජයේ නැතිවම දුරු කියන මේ බෝම්බ එවනවා. ඒ රජයෙන් බෝම්බ මේ අපිට විදේශ විනිමය ගේන ප්‍රධාන මේ සාධකය. ඒ ඒ ඒගොල්ලෝගේ ඒ ජනතාව රටේ ජාංකී ගැන කියන්නේ බෝම්බ. තව කෙනෙක් ඇහුවා එක මම දැක්ක එක වැඩසටහනකදී ගෙනලා කොහෙද දාන්නේ? දාන්නේ කොහෙද මේගොල්ලෝ? එහෙම ගෙන පුළුවන්ද? ඉතින් එවැනි තත්ත්වයක් දැන් ඒ රජයේ දැන් ඒක මේ රජයේ අසමත් නැද්ද? මේ රජයේ මේ රටේ ජනතාව මේ ගැන බලාගෙන ඉන්නේ නැද්ද? ඉතින් එතකොට දැන් ඊයේ ප්‍රශ්නේ ඊයේ ලෝකේ දැන් ලෝකේ හැම රටක මම දැක්ක ජිනීව මානව හිමිකම් කාර්යාලය ලෙස පිට උද්ඝෝෂණය කරනවා. හැබැයි කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ රටේ දැන් අපි අතන උද්ඝෝෂණය කරලා ලිප්ටන් වටරෝම ඉන්න අය
සාමාන්‍ය විදිහට ඉඳද්දි ඇවිල්ලා කොහමද ගැහුවේ ඉතින් මේ මේව මේ ඒ දවස්වල ඒවා ආයේ මිනිස්සුන්ට මතක් වෙනවා මේ තත්ත්වෙක. ඒතකොට මේවා ඊළඟ මැතිවරණයේ ඡන්දයට බලපානවා. ඒවා බලපාන්නේ නැත්තේ නැහැ. ඉතින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බිල දැන් බලන්නකො මේ රජයට පුළුවන් වුණාද තමන් අපි ඊටාම විරෝධා රණවිරුවන් වෙනුවේ ත්‍රිවිධ හමුදාව එතකොට සෞඛ්‍ය අංශ මේ රටේ සාමාන්‍ය දාර රාජ්‍යයත් මේකට සෑහෙන වගකීම් මේ වැඩකට පාලනය කරනවා. තමන්ගේ හමුදා තුළට කොවිඩ් වසංගත කියන එක නතර කරන්න පුළුවන් වුණාද රජයට? ඒ කියන්නේ අවශ්‍ය උපකරණ දුන්නද ඒ අයට? නාවික හමුදා අදත් පස් දිනක් අහුවෙලා තියෙනවා. ඉතින් මේ රජයේ ඊටා මේක ඊටා සීක්‍රට් හොඳින් පාලනය කරනවා නම් හමුදා තුළට මේක ඇතුල් වෙන්න විදියක් නැහැ නේ. දැන් දැනටමත් දැන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නේ තාම නාවික හමුදා බටේ. ඉතින් මේක අසමත්තල දැන් මට ඊයේ පෙරේද කෙනෙක් කිව්වා නිරෝධායන මධ්‍යස්ථානවල අඩුම ගානේ ඒක ඉන්න රැවුල කපන ඒවා අපිට කතා කරලා කිව්වා අපිට පුළුවන් නම් රේසර් ටිකක් දෙන්න සනීප ආරක්ෂක මේව උපකරණ දෙන්න කියලා අපෙන් ඉල්ලීමක් කළා. ඉතින් ඒ වගේ එහෙම තත්ත්වයක් තියෙනවා මේ මධ්‍යස්ථාන තුල. රජයේ දැන් රජයේ අරමුදලක් ඇති කරලා තියෙනවා යුතුකමද මොකද්ද කියලා. ඒකේ බිලියන 130 ගන්න තියෙනවා කියන. ඉතින් ඒ වගේ කරන්න ඕනේ. දැන් අපි හැබැයි අපි පුරවැසියන් විදියට අපේ රටේ පුරවැසියන් අපි ඒවට උදව් කරනවා. හැබැයි තියෙන තත්ත්වය ඒකයි. ඉතින් ඒක නිසා මේ කියන තත්ත්වයක් මෙහෙම නැහැ. ඉතින් අපි කැමති මේ වසංගතයේ හිටේ ඉවරලා මේ සීලම රෝගයක් නැතුව එහෙම වෙනවනම් කොච්චර කැමතිද? ඒ වුණාට දැන් මේ රටේ නැත්තම් ආර්ථිකය කාටවත් බලපානවනේ. ඒ වුණාට බලන්නක දැන් රට විරෝව ගැන කතා රට විරෝව ගොඩ රට විරෝව කියනවා දැන් දවස් දෙක තුනක් අතර පරතරයක් අතට ගේනවා කියනවා. ඉතින් එහෙම ගේන දැන් මම දකින්නේ දැන් මේගොල්ලන්ට අවශ්‍යලා තියෙන රජයට මැතිවරණේ කාලේ වෙද්දි මේ රටේ රෝගීන් නැහැ කියන්න දුක. දැන් පරීක්ෂණ පවත්වන ප්‍රමාණය බලන්න. දැන් අහමු පරීක්ෂණ පවත්වනවා. පරීක්ෂණ පවත්වන දැන් ලෝකයේ රටවල රුසියාවේ පරීක්ෂණ ලක්ෂ 150යි. ඇමරිකාවේ 150. පරීක්ෂණය දැන් ඔබට මට මේ කාටවත් කොරෝනා තියෙනවා කියලා අපිට හොයන්න ක්‍රමයක් තියෙනවා. අපිට පරීක්ෂණයක් පවත්වන්න ගිහිල්ලා අපිට අවස්ථාවක් නැහැ. තියෙනවද කියලා බලන්න. දැන් කොරෝනා සමග ජීවත් වෙන්න රටේ ජනතාව පුරුදු වෙමින් පුරුදු කරමින් යනවා. පරීක්ෂණ පවත්වීම අඩු කරලා දෙනවා. පරීක්ෂණ පවත්වන්නේ නැහැ. පරීක්ෂණය පැවතුවොත් තමයි මේක දැන් අපි දැක්කා දැන් රට සාමාන්‍ය තත්ත්වයට පත්වගෙන එද්දි දැන් කිසිම මේ මුඛ ආවරණ ගැන එච්චර දැකීමක් නැහැ. ඉතින් දැන් මේක මැතිවරණ කාලයේ වෙද්දි කොහොම තත්ත්වයක් වෙයිද කියන්න බෑ. අපි ප්‍රාර්ථනා කරනවා මේ රට කොරෝනා වලින් තොරට බවට හැකියක්මනින් පත් වේවා. මේ රට රෝගීන් සුවපත් වේවා. මේ හැකියක්මනින් වේවා කියලා. හැබැයි මේ තත්ත්වය යටතේ කොහොමද රජය අසමත් වෙලා තියෙනවා ඒ රටේ ජනතාව ආරක්ෂා කරන්න. හමුදා විශේෂයෙන් හමුදාව ආරක්ෂා කරන්න. ඒ එදා ඒ අර සුදුවැල්ලේ ඒ ගිය අවස්ථාවේදී ඒ අවශ්‍ය උපකරණ ඒ ප්‍රොටෙක්ටර් න අවශ්‍ය නාවික හමුදාවට දීලා තිබුණා නම් ඒ නාවික හමුදා රණවිරුවන්ට ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ ඉතින් රටේ එතකොට ආර්ථිකය පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ රට මම කියන්නේ මේක අනීතික රජයක්. මොකද අනීතික රජයක් කියන්නේ දැන් පාර්ලිමේන්තුවක් නැහැ මුදල් වියදම් කරනවා. ඔහේ වියදම් කරනවා. වියදම් කරලා පාර්ලිමේන්තුව දැන් අපි අප්‍රේල් 30 වෙනකම් මුදල් අනුමත කරලා තිබුණා. දැන් එතනින් පස්සේ දැන් හොගලා පරිපූර්ණ කැස්මෙන්තුව දානවා මුදල් වියදම් කරනවා. දැන් මේවට කවදා හරි පාර්ලිමේන්තුව දැන් ඊයේ පෙරේදා මහ බැංකුවේ නිලධාරීන් දෙන්නෙක් අයින් වුණා. ඒ අයින් වුණේ ඒවට වග කියන්න බෑ කියලා. අපි ඊළඟ වටේදී වග කියන්න බෑ කියලා අයින් වුණේ. පැහැදිලි එල්කී වර්ධන හිටපු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම නිරායුධ නැත්නම් ඔවුන් නිරෝධායන නීති රකිමින් කරන උද්ඝෝෂණයකට උරුතු දෙන්න බැරි රජයක් ෆීල්. ඒ වගේම සහල් මාෆියාවට උරුතු දෙන්න බෑ. ඒ වගේමයි විශේෂයෙන් පිටරටවල වලින් අපේ පිරිස රටට ගෙන්න ගන්න බැරි වෙනවා. එහෙම බැලුවට ඔස ඇත්තටම මේ රජයේ ෆීල් නේද? මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ සංහිතය කෙසේද යන්න කියලා කතා කරන්න ආපු එකේ දැන් වෙනත් පැත්තකට තමයි අපි යොමු වෙලා ඉන්නේ ප්‍රියල්. නමුත් ඒකට උත්තර දෙන්න ඕන ආණ්ඩුවක් විදිහට පැහැදිලිම විපක්ෂයේ වක්කීම වර්තමානයේ තියෙන COVID-19 වසංගත තත්ත්වය අපි දුරු කරගෙන ඉතාමත් සාර්ථක ගමනක් යනකොට එහි තියෙන අඩුපාඩු පෙන්වා දීම විපක්ෂයේ වක්කීම වෙනවා. අපි ඒක සාධනීය තේරුම් ගන්න ඕනේ. ඊයේ වෙච්ච සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලිම ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ගත්තාම පොලිසිය නිලධාරීන් පහුගිය කාලය තුළ විශ්වීශේෂී කැපකිරීමක් කරා ජාතියක් විදිහට මේකෙන් බේරීම සඳහා. එහිදී ප්‍රියාල් දැන් කටුකස්තර පොලිසියට මං ගියාම නොයෙකුත් ඔය වසංගතය සම්බන්ධ නොයෙකුත් කටයුතු වලදී උයනිසිරි ඕ.එස්. මහත්තයා මට කිව්වේ මේ අපි තමයි මේකේ විශාල වශයෙන් සෞඛ්‍ය අංශයත් වගේම අපිත් නිරාවරණය වෙලා ඉන්න සමාජයට අපිට කොයි වෙලේ මේක හැදෙයි දන්නේ නැති තත්ත්වයක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩ බය නැතුව ගිහිල්ලා අනිකුත් අංශයක් එකතු වෙලා පොලිස් නිලධාරී මේ කටයුතු කරා. නමුත් ඊයේ සිදුවෙච්ච සිදුවීම ඒ නිරෝධායන නීති සම්බන්ධයෙන් උසාවි නියෝගයකුත් සමග ඒ ඇතිවෙච්ච ප්‍රශ්නකාරී තත්ත්වයේ තුලදී ඒ මොහොතේ හැසිරිච්ච ආකාරය මම තරුණෙක් විදිහට අනුමත කරන්නේ නැහැ.
මං ඒ පිළිබඳව කනගාටුව ප්‍රකාශ කරනවා එතන අමිහිරි අධ්‍යක්ීමක් ඇතවීම පිළිබඳව ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයෙක් පොලිස් නිලධාරිකයින් අතින් ඝාතනය වීම සම්බන්ධයේ කාරණ්‍ය අතිශය කනගාටුදායක කාරණයක් අපි සීලුම ලෝකවාසී සීලු දෙනා එකට විරුද්ධ වෙන්න ඕනේ ඒක වැරදි වැඩක් ඒක ලෝකේ කොහේ වුණත් ඒක වැරදි වැඩක් අපේ රටේ ජනතාවට ඒකට විරුද්ධ වීමේ අයිතිය තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඕන අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබිය යුතුයි ඒ අදහස් තුලින් තමයි අපිට ඉස්සරහට යන්න ඕනේ නමුත් මම හිතනවා අපි උද්ඝෝෂණයකට මේ මොහොතේ කිසිසේත් යා යුතු අවශ්‍යතාවයක් තිබුණ නැහැ කියලා මම විශ්වාස කරනවා. අපි ඊට වඩා සමාජ මාධ්‍ය තුලින් ඊට වඩා නොයෙකුත් ක්‍රම හරහා මේ විරෝධතාවය අපිට ප්‍රකාශ කිරීමේ හැකියාව පැහැදිලිවම තිබුණා කියලා මම තරුණෙක් විදිහට විශ්වාස කරනවා. ඒක නිසා ඊයේ උද්ඝෝෂණයක් කිරීමේ අවශ්‍යතාවයක් තිබුණ නැහැ වගේ තිබුණ නැහැ කියන කාරණය මම පිළිගන්නවා වගේම ඒ වගේම ෆ්ලොයිඩ්ගේ මරණයට මමත් විරෝධය දක්වනවා. හිතවත් පොලිස් නිලධාරීන් හැසිරීච්ඡාකාරය පිළිබඳව කනගාටු වෙනවා. ඒකට ගත යුතු සුදුසු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනුමැතයි බලාපොරොත්තු වෙනවා. ඊට වඩා හොඳින් මේක සිදු වුණා නම් අපි ඇත්තටම දන්නේ නැහැ එතනදී මොන වගේ දෙයක් වුණාද කියලා. ඇයි ඒ වගේ දරුණු මට්ටමකට මේක ගියේ කියන කාරණය බලන්න ඕනේ. දැන් ඒව අල්ලගෙන ආණ්ඩුවට ලොකු ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කිරීම මම අනුමත කරන්නේත් නැහැ. ඒ වගේම තොණ්ඩමන් නැමැතුමාගේ මලගෙදර සිදුවීම ගත්තාම සෞම්‍යමූර්ති තොණ්ඩමන් නැමැතුමා කියන්නේ නැතුණ ආරුමුගන් තොණ්ඩමන් නැමැතුමාගේ සීයා මේ රටට පුරවැසිභාවය අරන් දුන්න නායකයා ඒකට සහයෝගය ලබා දුන්න නායකයා ඉතින් ඒ දමිල ජනතාව වතු දමිල ජනතාව ඒක අතිශය කනගාටුදායක තත්වයක් විදියට පාවිච්චි කරා නමුත් මං තරුණෙක් විදියට මම දැක්කේ අපි අපේ ගමේ මලගයක් වුණාම එක නීතියකුත් රටේ දේශපාලඥයෙක් නැතුණාම තව නීතියකුත් තියෙන්න බෑ අපි ඒක පිළිගන්නවා ඔබ හිතන්නේ ආණ්ඩුවක් විදියට කොච්චර අපහසුතාවයට පත් වෙනවද කියලා ඒ වතුදමිල ජනතාව එතන ඒකරාචී වෙනකොට ඊයේ වගේ සිදුවීමක් සිදු වුණා නම් ඒක හරි නරකයි එතන තියෙන දේහයක් එතකොට ඒ වගේම එහිදී මම මේ මලගෙදරට සහභාගී වුණා මේ මලගෙදරට කිසිම සාමාන්‍ය ජනතාවකට සහභාගී වෙන්න ඉඩ දුන්නේ නැහැ ඊට පස්සේ දවසේ රජයේ මැදිහත් වෙන්න පුළුවන් තැනදී රජයේ මැදිහත් වුණා කියන කාරණේ සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව කනගාටු වෙනවා වගේම රටේ හැමෝටම සමාන නීතියක් තිබිය යුතු වගේම මේදී පැහැදිලිවම කියන්න ආණ්ඩුව ඉවර කරන්න ආණ්ඩුව විදිහට අවසන් කටයුතු වලට ලක්ෂ ගණන් දහස් ගණන් සහභාගී වෙන්න දුන්නේ නැහැ. ඊටමත් සීමිත ඕකට අවශ්‍ය කරන අතුරු ප්‍රශ්නයක් නේද? දැන් ඒ වෙනකොට ස්ථාලයේ වහන්නේ ආසියා පැනලා ගියාට පස්සේ නෙමෙයිද? නෑ මම කියන්නේ දැන් එතන පැහැදිලිව පැහැදිලිවම ඒ තොණ්ඩමන් අමාත්‍යතුමාගේ මලගෙදර ඉතාමත් ඉක්මනින් ගමේ මලගෙදරක් විදිහට සමානව තිබ්බනම් හොඳයි. ඒක මේ රටේ විය යුතුයි. හැමෝටම නීතිය සමාන විය යුතුයි. නමුත් එතන තියෙන දේහයක්. එතන තියෙන දේහයක්. ඒ ප්‍රකාශයක් ඒ පෞලෙන්ම කරා. ඒ පිළිබඳව ප්‍රකාශයක් ඒ සිදුවිච්ච සිදුවීම් පිළිබඳව ප්‍රකාශයක් කරා. ඉතින් ඒක නිසා ඒ තුලින් මේ ආණ්ඩුව ඒ තුලින් මේ ආණ්ඩුව මනින් ජනතාව මනින්න සූදානම් නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ඉතාමත් හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒ විරෝධතාවය ප්‍රකාශ කරනවා. විරෝධතාවය තුලින් තමයි ඇතුළෙත් විරෝධතාවය ප්‍රකාශ කරනවා. විරෝධතාවය තුලින් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ කියන කාරණේ පැහැදිලිවම මේ අවස්ථාවේ කියන්න ඕනේ. මම හිතන්නේ රට විරෝධ පැත්තෙන් ගත්තත් සියලුම දේවල් මේ ආණ්ඩුව තීන්දුව తీරන කරනු ලබන්නේ ආණ්ඩුවට අවශ්‍යතාවයට අනුව නෙවෙයි සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනුව ඒ පිළිබඳව සැලකීමට අරගෙන කියන කාර්යය මියස්තය පෑදලුම් කියනවා. අපි වෙළඳ පොළවල් විවෘත කරලා දඟුල්ලේ එළවලු මාකට් එක අපි විවෘත කරා. නමුත් සෞඛ්‍ය අංශ ඉල්ලීම් පරිදි රටේ ආර්ථික මේ වශයෙන් බරපතල ප්‍රශ්නයක් උද්ගත වුවත් අපි ඒක වැහුවා. අපි ඒක වැහුවා. ඊට පස්සේ තව ගොඩක් ප්‍රශ්න ඇති වුණා. ඒක නිසා සෞඛ්‍ය උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ. නමුත් අපේ සහෝදර දේශපාලඥයෝ කීප දෙනෙක්ගේ මේක පැහැදිලි කිරීමේදී ඒ පැහැදිලි කරපු ආකාරය අරගෙන මේ අපේ රටට දැවැන්ත ශක්තියක් ලබා දෙන රට විරුවන් ඒ විදේශ ශ්‍රමිකයන්ට අපි අපහාස කරා වැනි ආකාරයකින් විපක්ෂයේ විවේචනය තිබිය යුතුයි.
නමුත් ඒක සාධාරණ වෙන්න ඕනේ. ඒ අනුව ඒ පුද්ගලයෝ අරගෙන මේකට මේක විවේචනය කිරීම පිළිබඳව කනගාටු වෙනවා. මම හිතන්නේ එහෙම විය යුතු නෑ. අපි පුළුවන් තරම් වහන්වල ශිෂ්‍යෝ ගෙනීමේ ඉඳලා අපි පුළුවන් තරම් මේ පිරිස ගෙනාවා. මේ පිරිස අපි මෙතෙන්ද ගෙනාවේ රටට අරගෙන ආවා. ඒකට විශාල වශයෙන් නිලධාරීන් කැප වුණා. නමුත් සෞඛ්‍යංශයේ ඉදිරිපත් වීම තුල තමයි පැහැදිලිව මේ විදේශවල ඉන්න බලාගෙන සියලුම දෙනාට කියන්න ඕනේ මේ සෞඛ්‍යංශවල උපදෙස් තුල තමයි මේ සියලු කටයුතු සිදු වෙන්නේ. ඒ ලැබෙන උපදෙස් අනුව අපි තාමත් කාර්යක්ෂමව මේ ආණ්ඩුවේ අවශ්‍ය කටයුතු කරනවා කියන කාරණයත් මේ අවස්ථාවේ පැහැදිලිවම කියනවා. ඒ වගේම මම මාතෘකාව ගැන ඊළඟ සැරේවත් කතා කරන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. අව විශේෂයෙන්ම එතුමන්ගේ අදහස් තුළ මතුනේ රජය මේ සියලු කටයුතු කරන්නේ සෞඛ්‍යංශවල සෞඛ්‍ය බලධාරීන්ගේ අදහස් සහ ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ ජනතා විමුක්ති පෙරමුණ නැතම් විපක්ෂය එය විශ්වාස කරනවා. කොහොම වුණත් අපි රෝගය යම් පාලනයකට අරගෙන තිනවනේ. ඒක මම ප්‍රසිද්ධියේම කියන්නට ඕනේ. දැන් ඒකෙදී අපේ සෞඛ්‍යංශවල ඉන්න සෞඛ්‍ය සේවාවේ පහළම සේවකයා දක්වා කරන වැඩ සිවිල් ආරක්ෂක බලකාය පොලිසිය කරන වැඩ දැන් ඒ ඔක්කොම කරන වැඩ ඒගොල්ලෝ කරන වැඩ වලින් තමයි මේ ප්‍රතිඵල එන්නේ. හැබැයි දැන් ආණ්ඩුව මැතිවරණදිත් මේ කියන උත්සාහ කරන්නේ මොකද්ද? ඒ වැඩ කරාට ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සතම් මේක උනේ. ඇත්තට මෙහෙම නෙමෙයි. හරි. ඒක එහෙමනම් ඊයර පොලිසියෙන් ගහපිටේවක් කිව්වොත් බාර ගන්න ඕනේ. ඒ කියන්නේ වැඩේ හොඳට කරනකොට පොසිටිව් ලකුණු දා ගන්නයි. දැන් ඔබ හිතනවද මැතිවරණයක් අභිමුවේ තියාගෙන මැතිවරණය දින ප්‍රකාශ වෙනවා කියලා ඊ ආණ්ඩුව දන්නවනේ අගෝස්තු මාසෙදි කොහොම හරි තියෙනවා කියලා ඡන්දේ තියෙනවනේ. ඊළඟට ඒ ඡන්දේදී ආණ්ඩුවක් හදාගන්න ආණ්ඩුවට මේ 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 පක්ෂයට උත්සාහයක් තියෙනවනේ ජනාධිපතිතුමාට. එහෙම තිබියදී ඔබ හිතනවාද නිකම්ම නිකං බස්නාහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරි වෙන SSP කෙනෙක් හරි කියු පමණින් පොලිසිය අතර අර විදියට නේච්ච විදියට හැසිරෙයි කියලා. මොකද මේ පොලිසිය මතක තියාගන්න දැන් මෙවැනි සිදුවීම් වෙන්න පුළුවන් රටක දේශපාලන අස්ථාවර භාවයක් ඇවිල්ලා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ඇවිල්ලා පොලිසියත් එක්ක නිතර නිතර ගැටුම් ඇති වෙලා යම් වෙලාවක් යනකොට සමහරට පොලිසියත් මෙමෙ හැසිරෙන්න පුළුවන්. හැබැයි පසුගිය මාස දෙක දෙකමාර ගත්තොත් පොලිසියත් එක්ක මේ රටේ ජනතාව කොච්චර හොඳට හැසිරුණාද? පොලිසියට කොච්චර උදව් කරාද? පොලිසියට මාස්ක් එක මහලා දුන්නේ. අර පොලිතීන් මේ උරේ මහලා දුන්නේ. සමහර තැන්වල චෙක් පොයින්ට් එකේ කැමටි ගිහින් දුන්නේ මේ රටේ ජනතාව. බොහොම ළඟ සම්බන්ධයක් තිබුණා. එහෙම තිබුණු පොලිසියක් කොහොමද කපාට මෙහෙම වෙන්නේ? හරිද? එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ මේ උද්ඝෝෂණයට මේ ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නට ආණ්ඩුවේ ඉහළම තැනකින් අණ ලැබුණ නැත්නම් ඔය පොලිසිය ඉන්න කොහොම ඇසිරෙන්නේ? එහෙම වෙලා තිබුණා නම් අද වෙනකොට ආණ්ඩුව පරීක්ෂණයක් පවත්වලා ඔක්කොම ගෙදර යවන්නුනේ. ඒ කියන්නේ මේගොල්ලෝ කියනවා නම් එහෙම තමන් අපහසුතාවයට පත් කිරීම සඳහා DIG කෙනෙක් කර IGP හරි මේ පොලිසිය කෙනෙක් මෙහෙම හැසිරුණා කියලා. එහෙනම් ඒකත් ගෙදර යවන්නට ඕනේ. නෑ. ඒ සිදුවීම් දිහා බැලුවට පස්සේ පේනවා කොතරම් ඉහළ අණක් මේකට ලැබිලාද කියලා. දැන් බලන්න එයාට ගැහුවේ මොකටද? අත්තන උගත්තේ මොකටද? නිරෝධායන නීති කැඩුවයි කියලා. උසාවිනියෝ ගැරන්ති පිට කොහෙටද මේ ඇමරිකන් එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණය කරන්න එපා කියලා. ඒක ලිප්ලෙනේ කට්ටිය ගත්ත. ලිප්ලෙනේ කට්ටිය තරම් ගියා. ලිප්ලෙනේ කින් වැඩිපුර අරන් තියෙන්නේ. ඔබ දැක්කා අර පොලිසියට මේ මේ දාගෙන මේ මේ පොලිස් ජීප් එක අරගෙන නැහැ ඇටි. ඊළඟ ප්‍රශ්නේ තමයි මම කියන්නේ මේකේ බරපතලකම නොවැම්බර් මාසේ ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාවට මෙතුමල්ලගේ පක්ෂය ඉදිරිපත් කරේ හිටපු දේශපාලන නායකයෝ අසමත්. ඔවුන්ට බැරුණ රටට එක නීතියක් ගේන්න. දැන් එනවා හමුදාවේ හිටපු කෙනෙක් රාජ්‍ය නිලධාරියෙක්. ඔහු දේශපාලන පසුබිමක් තියෙන කෙනෙක් නෙවෙයි. දේශපාලන පවුලකට සම්බන්ධ වුණාට මොහු හරියට නීතිය ක්‍රියාත්මක කරයි. ඒ වෙලාවේ නිකන් රටේ සටන් පාඨයේ ආවේ එක රටක් එක නීතියක්. ගොඩක් කල් යන්න ඕනේ නැහැ මේ රටේ ජනතාවට අර මම කියන්නේ සති දෙකේ මතකෙන් කල්පනා කරන්නකෝ. පසුගිය දවස් 10 වෙච්ච සිදුවීම් කීපයක් කල්පනා කරලා බැලුවොත් අර එකක් අර කිව්ව වගේ තොණ්ඩම නැමතිවරයාගේ අවමංගල්‍යේ රාජ්‍ය අනුග්‍රහයෙන් කළේ. හරිද? ඒකෙදි මං කියන්නේ මලගෙදරකට මිනිස්සු යන එක නෙමෙයි වැඩේ. රාජ්‍ය අනුග්‍රහයෙන් කරපු මලගෙදර අර ඒකේ අනුප්‍රාප්තිකයා ඇඳිර නීති වෙලාවෙත් නිරෝධායන නීති නොතකා හැසිරෙන එකට කවුද අනුබල දුන්නේ? මම කියන්නේ වෙන කාටද පුළුවන්කම තියෙන කියන්නකෝ. එහෙම ඡන්ද කැම්පේන් එකක් කරන එක ඉලෙක්ෂන් කැම්පේන් එකක්. ඒක කරානේ. ඔය නිරෝධායන නීති මොකක්වත් නැහැ නේ යාට.
එතකොට තමයි ඔන්න එන්නේ හැබැයි එතකොට තමයි මිනිසුන්ට තේරෙන්නේ රටේ එක නීතියක් නැහැ කියලා ඒ විතරක් නෙමෙයි ඇමරිකානු එක්සත් ජනපද අපි හිතුවේ රාජ්‍යතාන්ත්‍රිකයෙක් කියලා බලනකොට මෙතුමාලා කැබිනට් ඇමතිවරයෙක් ඊයේ කිව්වා ඔහු රාජ්‍යතාන්ත්‍රිකයෙක් නෙවෙයි ඉහළම හමුදාලධාරියෙක් කියලා ඔහු වෙනවා අපේ රටට PCR පරීක්ෂණ ප්‍රතික්ෂේප කළා හරිද PCR ප්‍රතික්ෂේප කළා ඊයේ විමල් විරංශ කැබිනට් ඇමතිවරයෙක් හැටියට ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා මහු අර පැසිෆික් කමාන්ඩ් එකේ අනදිනලධාරියෙක් එහෙමනම් තත්ත්වය තව භයානකයි ඇයි මේක තමයි සෝෆා ගිවිසුමෙන් ආණ්ඩුව කරගන්න යන දේ මෙතුමල්ලගේ ආණ්ඩුව ඒ කාලේ මයික් පොම්පියෝ සාකච්ඡා කරා 2019 මැයි මාසේ වොෂින්ටන් ගිහිල්ලා සෝෆා ගිවිසුම අත්සන් කරන්න හරිද සෝෆා ගිවිසුමේ තියෙන්නේ මොකද්ද ඇමරිකාව කියනවා නම් තමන්ගේ ආරක්ෂක දෙපාර්තමේන්තුවට සම්බන්ධයි කියලා ඕන කෙනෙක් යුනිෆෝම් ඇඳවත් නැඳවත් ඔහු ඇමරිකානු හමුදාවට ආහාර සපයන කෙනෙක් වුණත් අපේ රටේ සාමාන්‍ය නීති නොතකා ඉන්න පුළුවන්. ඇවිල්ලා තමන්ට ඕන වැඩක් කරන්න පුළුවන් ඒ අය අපේ රටේ නීති රටක් නැහැ. ඒක තමයි සෝෆා කිව්සුම කියලා කියන්නේ. දැන් එතකොට සෝෆා වගේ නෝ වෙන්නේ. තාම් බරුව PCR පරීක්ෂණයක් යට කරන්. දැන් ඇමරිකාවේ ගත්තොත් එහෙම ලක්ෂ ගණන් වලින් ලක්ෂ 20ක් විතර කොරෝනා පැතිරලා තියෙනවා. ඒත් එහෙම රටක කෙනෙක් එනකොට අපිට අයිතියක් නැද්ද අපේ රටේ ජනතාව වෙනුවෙන් පරීක්ෂණය කරවන්න? ඒ නිසා මෙන්න මේ දැන් මේ මේ සිදුවීම් තුන ගත්තත් තොණ්ඩමන් ඇමතිවරයාගේ මල්ලගෙදරයි මේ ඩිප්ලෝමේ මේ මේ රාජ්‍යලධාරියයි ඊයේ වෙච්ච ප්‍රහාරය ගත්තට පස්සේ මේ සිදුවීම් වලින් පේනවා නීතිය කාටත් සමාන නැහැ කියලා. නීතිය අපේ රටේ ඒක සාමාන්‍ය ඒ පක්ෂයට ඡන්ද දෙන ඒ වෙනුවෙන් දරදියා දින ඊළඟ මැතිවරණයේ සමහර විට පෝස්ටරේ ගහන කොඩිය දාන එයාට එක නීතියක් හැබැයි ප්‍රබලයට තව නීතියක්. පැහැදිලි. ඒක තමයි වෙලා තියෙන්නේ. विपक्ष प्रबल चोदना उदाहरण महात्मा की मलगेदर अमेरिका निर्धारित PCR परीक्षण प्रवेश मेहिदी संधान करा नो ने मे तोंडमन मेथुमा रजे ये अवस्था भी अभाप्राप्त विनकोट रजे आमथि मरे सर रजे अनुग्रह मगुल कारण एक सामान्य दया देहय पार्लमेंट गिना इलाकट मे देहय हेतुमा निवस दिखातिमुना तेन सा गंपल එතනින් මේක ගියා නුවරඑළියට. හැබැයි නුවරඑළියට යන අවස්ථාව වෙනකොට නුවරඑළිය ඇඳිරි නීති පැනවීම ඊට කලින් පනවල තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් ඇඳිරි නීති පැනවීම වේලපහින් කියලා තින් අවල් දවස් දෙකේ තින් බව දන්න. ඉරිද විතරයි තිබුණේ. නමුත් සෙනසුරාදා ගම්පලෙන් එහාට යන්න කලින් නුවරඑළිය දිස්ත්‍රික්කේ ඒ දිස්ත්‍රික්කේට ඇඳිරි නීති පැනවුවා. ඊට පෙර විශේෂයෙන් දෙහි රැගෙන වෙලාවේ ජීවන් තොණ්ඩමන් මහතාගේ හැසිරීම සහ ඒ වෙලාවේ ජනරාශී කරාශී පිළිබඳව ප්‍රශ්න කරා. සාමාන්‍යයෙන් ඔය දමිල වතුකරේ අය ඒගොල්ලන්ගේ සංස්කෘතිය චාරිත්‍ර අනුව ඒගොල්ලෝ උඩුකය නිරාවරණය කරගෙන යනවා. අපි දකිනවා කෝවිලට යනකොටත් එහෙම තමයි. ඒ නිසා එයා ඒතරම් මෝරපු දේශපාලකෙක් නෙවෙයි. දේශපාලන තමයි වෙලා තිබුණේ නැහනේ. ඒක නිසා තමන්ගේ පියාගේ දේහය පිළිබඳව එසේ කටයුතු කරන්න ඇති. නමුත් මම මෙහිදී සඳහන් කරන්න ඕනේ ඒ වතුකරේ අපි දැක්කා වතුවල ජනතාව කොයි ආකාරයෙන්ද වැළපුණේ කියලා ඒ ඇතුලේ මෙතනට එන්නේ නැතුව ඒක නිසා රජයක් හැටියට මේක ඒක තුලණය කිරීම සඳහා ඒ කැදිරි නීතිය පනවලා ඒක අවම කරගත්ත මේ වෙනතුරු වාර්තා වෙලා නැහැ ඒ සිද්ධි නිසා කොවිඩ් ආසාදිතේ පුණ ගැහුණයි කියලා ඊළඟ කාරණේ තමයි අපිට ඔය හේතු අවශ්‍ය වෙන්නේ නුවරඑළිය දිනන්න ඒ ඔබතුමන්ලා වැඩි ගත්ත ඡන්ද සංඛ්‍යාව इलाक सर नवीन दुसायनायक महत्मा दिगंबर महात्म कुटस्तकन कुट एक दिनाने फुलवा इलाक कारण कोविड मरण एक हाकट सीमा दें पहुगे सत्य देख तूल एक मरण एक वार्ता उन्ट पिंग आपके मरण पास इलाक एन सा अभी मेहिदी आसादित आसादित आएगी संख्या वड आरोहल इन दें वेडी स्वभीय संख्या මේක අපි බලන්න ඕනේ සංසන්දනය කළා මේ මරණ අනුපාතය දශම ගානකට තියෙන රටවල එහෙම නෙමෙයි සුව වෙන අනුපාතයත් එහෙමයි ඊළඟ කාරණේ තමයි දැන් ෆ්‍රන්ට් ලයින් එකේ ඉන්න රෝගීන් සමග වෛද්‍යවරු හෙද හෙදියන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඊළඟට අපේ PHI මහතුරු මේ වගේ අය
හැබැයි මේ සියලු කිසිම කෙනෙකුට අද වෙනතුරු මේ ආසාදිනු නැහැ කියලා වර්තාවක් නැහැ. ඒ ජායල සුදුවැල්ලේදී මද්රව්‍යයට අබ්බැහිවෙච්ච අය අල්ලන්න පීපී දීලා හරියන්නේ නැහැ. පීපී දීලා කොහොමද ගස් නැගින්නේ? සමහර අය ගස් උඩ නැටි. සමහර මද්රව්‍ය ලෝලින් ගස් උඩ නැගලා හිටියේ. ඒතර පීපී එක ඇඳගෙන ගස් නැගින්න බෑ. ඉතින් ඒක නිසා මම මෙහිදී සඳහන් කරනවා නමුත් අවාසනාවන්ත සිද්ධියක් එතන සිදු වුණා. ඉතින් ඒක නිසා නමුත් ඒ හැමදේනම නාවික හමුදාවේ ආසාදනය වුණේ ඒක ඇත්ත නමුත් අතිබහුතරයක් මේ වෙනකොට සුව වෙලා ගිහිලා තිනවා. ඊළඟ කාරණේ තමයි විදේශගත වෙලා ලංකාවට එනකොට දැන් සමහර රටවල් වල අපි දන්නවා විවිධ හේතුන් නිසා නෛතික හේතුන් මත එයාට පොදු සමාකලයක් දුන්නේ කුවේට් වගේ රටවල් අපිට විතරක් නෙවෙයි ලෝකෙට. දැන් බලන්න දැන් අපේ රටේ ලාංකිකින්ට වඩා මැද පෙරද ගින්නේ කුමන රටවල් ළයද? පිලිපින ජාතිකය, බංග්ලාදේශ්, පකිස්තාන්, ඉන්දියා. දැන් මේගොල්ලෝ කවුරු හරි මේ වගේ තමන්ගේ රටවලට ගෙනවද? අපේ අපිට ධාරිතාවයේ තිබෙන ප්‍රමාණයට අපිට තියෙන ගුවන් යාන සංඛ්‍යාව අනුව අපි ඒ කටයුත්ත කරගෙන යනවා. ඩුබයි වලින් ගෙනවා, ඊළඟ දවස් දෙකකින් කටා වලින් ගෙනවා, ඊළඟ තව දවස් දෙකකින් සිංගප්පූ වලින් ගෙනවා, ඊළඟ මාලෙන් ගෙනවා. ඉතින් මේ විදිහට රජයේ මේ සීමිත සම්පත් ප්‍රමාණය මේක කලමනාකරණය කරගෙන තමයි මෙහෙම කරන්නේ. ඊළඟට මම දැක්ක මෙතන සඳහන් කළා අසමත් කියලා රජය. රජය අසමත් නැහැ. රජය අසමත් වෙනෝ නම් කොහොමද හොඳම තියෙන රටවල් වලින් ඉන්නාමේ? දැන් නවසීලන්තයේ දින 3කට කලින් සම්පූර්ණ රට විවෘත කළා මාස දෙකහමාරකට පස්සේ. හැබැයි මේ මාස දෙකහමාර තුල තමන්ගේ රටේ කිසිදු පුරවැසියෙක් විදේශ රටක ඉඳලා තමන්ගේ ගුවන්තොටුපළින් ඇතුළට ගත්තේ නැහැ. හැබැයි අපි එහෙම නෙවෙයි. අපි ඊට වඩා වෙනස්ව කටයුතු කළා. ඊළඟට සඳහන් කරන ඊළඟට ආපු තර්කය තමයි මේ රජයේ මුදල් වියදම් කිරීම. ඒ කළා තියෙන ජනතා සුසිද්ධියට ලක්ෂ 55කට රුපියල් 5000 ගාණ එක සැරයක් දෙනකොට දසලක්ෂ 5000 වතාවන් දෙනකොට ඒ වගේ දෙගුණයක් ලක්ෂ 74ක් පවුල් වලට මේ සහනය ලැබිලා තිනු මේ මාස දෙක තුල. ඉතින් ඒක නිසා මේ අපිට හොඳ භාණ්ඩාගාරයක් ලැබුණ නැහෙනි. GDP එක 2.2යි ආණ්ඩුව බාර ගන්නකොට බිලියන 4.2ක් ඩොලර් වලින් අවුරුදු තව 4ක් ණය ගෙවන්න ඕනේ අපි. ඉතින් මේ වගේ ඊළඟට මුළු ලෝකෙම ඇතිවෙච්ච තත්ත්වය තුල එක රටකට බෑ තව රටකට සහාය දක්වන්න උදව්වක් කරන්න. ඉතින් මේ තත්ත්වය තුල ඇඟලුම් අපණෑනේ ඊළඟට මේ රබර් මිල පහළ වටුණා. ඊළඟට ආදෑම් බදු පළවෙනි කාර්තුවම නේ අපි අර වැට්වල සහනේ ගුවා. වැට්වලින් බදු ආදෑම අහි වුණාට කෝටි 600ක් මේක ගියේ මේ රටේ දේශීය ව්‍යාපාරිකින්ට. මේ ව්‍යාපාරිකෝ වැට්ල හිටියේ අර අසමත් රාජ්‍ය තුල ගත්ත මේ සහරන්ට ගහන ප්‍රහාරය කලින් කියලා එදා උදෙත් කියලා. ඒකට පියවරක් ගන්න බැරි වීමේ හේතුව නිසා මේ ව්‍යාපාරිකෝ වැටිලා හිටියේ. ඒ නිසා වැට්වලින් එයාට සහනයක් ලැබුණා. ඊළඟට ඊයේ සිදුවීම සම්බන්ධයෙන් මගේ මතය නම් තියෙන්නේ දැන් මේ එක පක්ෂයක කණ්ඩායමක් නෙවෙයි ආවේ. දැන් සාමාන්‍යයෙන් සම්ප්‍රදායිකව වෙනදට මේ වගේ කරුණු වලට විරෝධ දක්වන අය ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ නම් ඔකට විරෝධ දක්වන අය බොහෝ පිරිස් ඉන්නවා. හැබැයි දැන් ඒ කෙසේ වෙතත් මේ කණ්ඩායම ආව. නමුත් මේ එන පිරිස කොපමණද මෙතෙන්දි වෙන බලපෑම මොකක්ද කියන එක අපි දන්නේ මේ රට විවෘත කරන දවස් දෙකයි. ඒ නිසා රජයට ඉතාම පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. මේ ෆ්ලොයිඩ් කෙනෙක් කෙනා මේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට අපිත් එකතු වෙනවා. ඒක ඇමරිකන් සුදු ජාතිකයෝ පවා එකතු වෙලා තිනවා. ඩෙමොක්‍රටික් පක්ෂ දන ගහගෙන හිටියා මිනිත්තු 8ක් ඒ සිදු වූ ආකාරයටම කැපිටල් හිල් එකේ. ඉතින් ඒක නිසා මේ සිදුවීමේදී දේශපාලන පක්ෂත් වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. මොකද මේ තත්ත්වය අපි අවබෝධ කරගෙන ඉතාම අමාරුවෙන් මේ පාලනය කරගත්ත තත්ත්වයක්. ඊළඟට අර ඇමරිකන් තානාපති කාර්යාලයේ පැමිණිය කියන නිලධාරියා පමණයි අපි දන්න තරමින් විදේශ සේවාවන් වල ඉන්න නිලධාරියෙක් මේ රට තුළට ආවේ ඊට පසුදාම. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ගයිඩ්ලයින්ස් දුන්න සෑම විදේශ තානාපති සේවාවකටම අනිවාර්යයෙන්ම අපේ රටේ මේ දින නිරෝධායන නීතියට යටත් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මේදී පැහැදිලිව කියන්නේ මේ හදිසි නීතිය තිබුණේ නැහැ. හල්සි නීතිය නැතුව තමයි නිරෝධායන නීතිය අර්ථ මේ ඇඳට නීතිය පැනෙව්වේ. හල්සි නීතිය තිබුණා නම් මීට වඩා වෙනස්. ඒ කියන්නේ චෝදනා පවරන්නේ මීට වඩා වෙනස් නීතියක් යටතේ. ඒ නිසා රජය අවශ්‍යතාවයට පමණයි කටයුතු කරලා තින්නේ. අනවශ්‍ය ආකාරයෙන් ජනතාව පෙළන්න හෝ නීති පනවන්න හෝ කටයුතු කරලා නැහැ. පැහැදිලිවම දැන් විශේෂයෙන් පහුගිය ජනාධිපතිවරණය තුළ දිස්ත්‍රික් 6ක ජයග්‍රහණ හිමි කර ගන්නවා විශේෂයෙන් ඔබතුමන්ගේ වර්තමාන නායකයා ප්‍රමුඛව ඒ පිරිස.
නමුත් දැන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ උදාහරණයට දක්වමින් නිතුවන් පැහැදිලි කරනවා මෙවර බෙදියාමත් එක්ක තවදුරටත් ඒ දිස්ත්‍රික්ක හයේ බලයත් බොහෝ විට අහිමි වෙන්නට ඉඩ තියෙනවා කියලා. එහෙම අවධානමක් පැහැදිලිවම් තියනවාද? මෙහෙමයි. එහෙම අවධානමක් අපිට පේන්නේ නැහැ. මොකද ජනාධිපතිවරණයේ ඉතිහාසයේ හැම ජනාධිපතිවරණයකම පොදු ජන පෙරමුණේ හෝ මහින්ද රාජපක්ෂ මැතිතුමා හෝ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය 94 න් පස්සේ තිබිච්ච සෑම ජනාධිපතිවරණයක ලක්ෂයකට වැඩි වැඩිචන් සංඛ්‍යාවකින් තමයි ඊළඟ අපේක්ෂක ජයග්‍රහණය කළා තියෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතුමලා ගණන් හදලා පෙන්නවා මෙතුමා ඊළඟ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය වෙනස් වෙන්නේ නැහැ. මොකද පසුගිය ජනාධිපතිවරණය ගත්තාම අපි දෙකොල්ලෝ අරන් තියෙන ඡන්ද ප්‍රමාණය ඒ විදිහටම වැටලා තියෙනවා කියලා. කෙසේ වෙතත් මම මුලින්ම පළවෙනි අදහස් දැක්වීමේදී මම කිව්වා මැදිස්ත ඡන්ද දැන් හැසිරෙන ආකාරය බලන අපිට තේරෙනවා. මොකද මට කීප දෙනෙක් කතා කළා වෛද්‍යවරු සහ වෘත්තීයවේදී. එතුමලා පසුගිය ජනාධිපති වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්ද දීපු අය. එතුමා අපිට කිව්වා මෙවර අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්ද දුන්න බව ඇත්ත. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණයට ඡන්ද දෙන්නේ නැහැ. එහෙම 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 මතයක් දැන් රටේ තියෙනවා. මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් නායකයා. එතකොට පොදු ජන පෙරමුණේ කණ්ඩායම් නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒතර අපේ අනිත් එක්සත් ජාතිපක්ෂ කණ්ඩායම් නායකයා එක්සත් ජාතිපක්ෂ මහලේකම්වරයා. එතකොට මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පක්ෂ මහලේකම්වරයා තිල්ලනවා. අපි බලමු පසුගිය ජනාධි මහමැතිවරණ ලොකු සටනක්. පසුගිය මහමැතිවරණයේදී 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා 450,000 ඡන්ද ගත්තා. බලන්න මේ පාර මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්ද කීය දෙන්නේ කියලා. මම මේ අද කිව්වා කියලා ලියලා තියාගන්නකො 450,000 ගන්නවද කියලා. මේ රටේ ජනතාවට ඡන්ද හැසිරෙන ආකාරයක් තියෙනවා. දැන් අපිට මේ රටේ පේනවා කොහොමද ජනතාව අපිත් එක්ක කතා කරන අපි දේශපාලනය කරන අයනේ. එහෙම කතා කරනදී අපිට තේරෙනවා ජනතාව කොහොමද හැසිරෙන්නේ ජනතාවට අවශ්‍යතාවය. අද උදේ මට යම් කිසි දෙන්නෙක් තුනක් කතා කළා. ඒක මට ප්‍රසිද්ධිය කියන්න බෑ. පොදු ජන පෙරමුණට ඡන්ද දීපු අය කතා කරලා ඒගොල්ලෝ ඒ ඡන්දය ගැන දන්න මතය සහ ඒගොල්ලෝ මේලඟ මැතිවරණයේදී හැසිරෙන ආකාරය අපිට ඡන්ද දෙන්නේ නැහැ. අපිට ඡන්ද දෙන්න ඒ උනේ හැසිරෙන ආකාරයවල් ගැන අපිට කිව්වා. ඉතින් ඒ නිසා දැන් අද උදෙත් පොදු ජන පෙරමුණේ කීප දෙනෙක් මට ඇවිල්ලා කතා කළා ওই පිළිබඳ කතා. ඉතින් ඒක අපිට තේරෙනවා යම් කිසි කලකිරීමක් තියෙනවා. ඒ කලකිරීමට හේතු තියෙනවා. හේතු තමයි මේ දැන් අපේ සාමාන්‍යයෙන් ප්‍රභාකරන් කියලා තිබුණ සිංහලෙන් මතක තියෙන සති දෙකයි කියලා. ඒ සති දෙක කෙසේ වෙතත් දැන් ඒ වුණාට 2015 2010 15 අතර කාලය දැන් ජනතාව ආයේ මතක් වේගෙන යනවා. පවුල් පාලනයකට ආයේ දැන් දැන් හොඳ උදාහරණයක් බලන්නකෝ. දැන් මෙතුමලා හැමදාම දකින්න අපි රූපවාහිනියේ ලොකු තිරයක් පිටිපස්ස තියාගෙන මේ ප්‍රවෘත්ති සාකච්ඡා තියෙනවා. එතන යන රූප ටික බලන්නකෝ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෙසේ රාජපක්ෂ මැතිතුමා. එක පවුලක් මේ තරුණ ප්‍රජාව කැමතිද මේ රට නැවත පවුල් පාලනයකට බාර දෙන්න? පවුල් පාලනයකට බාර දෙන්න කැමතිද? තරුණ ප්‍රජාව තමයි 2015 ජනාධිපති වෙන්නේදී විශාල දූෂිතයන් දඬුවම් දෙන්න ඕනේ කියලා මේ ඡන්දය දුන්නේ. නමුත් අපේ යම් කිසි පාලනේ දුර්වලතාවයන් නිසා මම අදටත් කියනවා ඩීල් දේශපාලනය නිසා ඒක උනේ නැහැ. උඹලා ආපුවම අපි බේරපල්ලා අපි ආපුවම උඹලා බේරන්නම් කියන මතය මත මේක උනේ නැහැ. හැබැයි ඒ අවස්ථාවේදී ඒ දූෂිත දේශපාලකයන්ට දඬුවම් දුන්නා නම් මේ ප්‍රශ්නේ මෙහෙම එන්නේ නැහැ. මෙතන ඉන්න කිසිම කෙනෙක් මම දන්නවා සුසිල් ප්‍රේමදාස මැතිතුමා ඉතා හොඳ දේශපාලකෙක්. මේ එරිකුත් එහෙමයි. රණාලින්දලා. හැබැයි අපි දූෂිත දේශපාලකයන් ප්‍රතික්ෂේප කරනවා. දැන් මාර්තු 12 ප්‍රකාශය බලන්න. මේ පාර්ලිමේන්තුවේ කුඩු ගේන කී දෙනෙක් ඉන්නවද? අපි නම් කියන්න ඕනේ එහෙම අපිට ආරෙන් දැනගන්න. එතන මේක රංජන රමනායක මැතිතුමා එකපාරක් කියන වැලි පර්මිට් තියන අය. බාර් පර්මිට් තියන අය. ඉතින් නැවත පාර්ලිමේන්තුවට නාම යෝජනා දීලා තියෙනවා මේගොල්ලන්ට. මේගොල්ලෝ විතා විශාල ලෙස මුදල් වියදම් කරන මේ මැතිවරණයට. ඉතින් මේක අපි ජනතාවට කියන්න ඕනේ ඊළඟ නලින්ද කිව්වා වගේ ඊළඟ පාර්ලිමේන්තුවට තෝරාපත් කළ යුත්තේ කවුද? කුඩු ගේන අය, එතනෝල් ගේන අය, වැලි පර්මිට් තියන අය, බාර් පර්මිට් තියන අය ගේනවද? වැඩි තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ජනතාව මේ ගැන හිතන්න ඕනේ. ජනතාව කල්පනා කරන්න ඕනේ. කොයි පක්ෂයෙන් වුණත් පිරිසුදු දේශපාලකයන් මේ මැතිවරණයේදී ජයග්‍රහණය කරවන්නේ. එහෙම නැති වුණත් තමයි මේ තියෙන ප්‍රශ්නේ. අපි දැක්ක පාර්ලිමේන්තුවේ පසුගිය කාලේ මිනිස් කුඩු ගහපු ප්‍රශ්නේ.
කුටු උස්සගෙන ගහපු හැටි ඒක ඒකේ පින්තූර දැන් සමාජ ජාලාවල යනවා ඉතින් එන්නේ එවැනි අය ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ යුතුකම කෙසේ වෙතත් ඊළඟ මැතිවරණයේදී මධ්‍යස්ථ ඡන්ද දැන් මෙතුමලා කිව්වා මෙතුමලට 69 ලක්ෂයක් ආවා දැන් මේ මැතිවරණ ඒ 80 83ක් ඡන්ද දීලා දැන් මේ මැතිවරණයේදී 100 මම කිව්වා 65ක් 60ක් 65ක් 70ක් කරලා ඒක ඡන්ද ප්‍රමාණයක් අඩු වෙනවා ඒ වගේම දැන් මධ්‍යස්ථ ඡන්ද ප්‍රමාණය දැන් 2000 දැන් 69 ලක්ෂයක් මැදස්ත ඡන්ද දැන් අපි කියන විදිහට ලක්ෂ 10ක් අඩු වුණා. එතකොට 59යි. ඊට පස්සේ දැන් ඡන්ද වැටෙන්නේ නැති ප්‍රමාණය අනු ප්‍රමාණය අඩු වුණා. එතකොට එහෙම බලපුවහම සාමාන්‍ය බෙතුමලට පළාත් පාලනේ මැතිවරණ ලක්ෂ 50 වැටුනේ. අපි ජනාධිපති වෙන්නේ දක්ෂ 14ක් වුණාට වෙනස ලක්ෂ 7ක් එහාට මෙහාට වුණා නම් දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ වෙලාවේ ඒ එතුමලට උදව් කරන්න නැතුව අපිට උදව් කරුවා නම් එතුමා ගත්ත ලක්ෂ 7 එහෙනම් අපි පැත්තට ආවා නම් 69 ලක්ෂෙන් 7 ලක්ෂයක් අඩු වුණම 62 ලක්ෂයි. 62 ලක්ෂ 69 ලක්ෂ 24000යි. ඒකෙන් 7 ලක්ෂයක් අඩු වෙනවා 62 ලක්ෂ 50000යි. අපේ 55 ලක්ෂ 64000ට 7 ලක්ෂයක් ඉවර කරනවා 63 ලක්ෂය. 7 ලක්ෂ 7ක වෙනසක්. ඒ ලක්ෂ 7 පසුගිය මොකද අපිම ජනාධිපති වලට පත් කරපු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අන්තිමට මේ මැතිවරණයේදී ගත්ත තීන්දුව නිසා. එහෙම නැත්නම් මේවර මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් ඒ මැතිවරණ වලදී ඡන්ද හැසිරෙන්නේ වෙනදා ඔය පාරම්පරික විදිහට මැතිවරණ ඉතිහාසය හැසිරෙන රෙඩි මේක තත්ත්ව වෙනස් වෙලා තියෙනවා. මොකද මේ දින කාලෙදි කොවිඩ් කොච්චර මොන ප්‍රශ්න තිබුණත් මේ රටේ දැන් ජනතාව ඉත අපහසුතාවට පත් වෙලා තියෙන ජීවත් වීම අමාරු. ඒක අපේ ගංගොලයි සාමාන්‍ය ගංගොලයට ඔය සහල් පොල් ටික තියෙන ටික සාමාන්‍ය මේ අනේ වුණා මධ්‍යම පාන්ති කියන්න පහළ මධ්‍යම පාන්ති කියන්න ඒ වගේම දැන් සාමාන්‍යයෙන් මේ ඔය සුළු ව්‍යාපාරිකයන්ටත් මේ ප්‍රශ්නේ දැනලා තියෙනවා. ඉතින් එතකොට තමන් කඩේට වඩු ගන්න ගියාම ඒක දැනෙනවා. ඊට පස්සේ ඡන්දෙදී ඒක තමයි ප්‍රකාශ ගන්න. ඉතින් සාමාන්‍යයෙන් පසුගිය ඒ කාලේ කොහොමද මේ හාල් සේරුවට ඡන්දෙ දුන්නේ එහෙම තත්ත්වයක් තිබුණා. දැන් ඒව කෙසේ නැතත් දැන් ජනතාව යම් කිසි තීරුමක් ඉන්නවා. ඒ නිසා මධ්‍යස්ථ ඡන්ද දැන් හෙලවිලා තියෙනවා. මැදිස්ත්‍රාන්ත ආණ්ඩුවට ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. ඒකම වගකීම ගැන අපිට තේරෙනවා ඒක තියෙනවා. ඒ නිසා විශේෂයෙන් රජයට ඊළඟ මැතිවරණයේදී පසුගිය කාලය වගේ නෙමේ ආණ්ඩුව පිහිටවන්න 113 ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ආණ්ඩුව පිහිටවන්න 113ක් ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම අපි හිතනවා මේ බොහොම අමාරුවෙන් තමයි මේගොල්ලෝ මේ 113 එකතු කරගන්න හදන්නේ. ඒකට 113 ලැබෙන්නේ නැහැ. 113 වඩා අඩු ප්‍රමාණයක් ලැබෙන්නේ. කවුරු හරි එකතු කරන තමයි ඊළඟ ආණ්ඩුව පිහිටවන්න පුළුවන් වෙන්නේ. ඉදිරි ක්‍රියාවර්ධන හිටපු මන්ත්‍රීතුමනි විශේෂයෙන් ජනාධිපතිතුමාට තියෙන ජනප්‍රියතාවය අග්‍රාමාත්‍යතුමාට නෑ විශේෂයෙන් මධ්‍යම පාන්තික ජනතාව සහ සාමාන්‍ය ජනතාව මේ වෙනකොට මධ්‍යස්ථ ජනතාව විශේෂයෙන්ම පාවින්න ඡන්ද ක්‍රමීන ආණ්ඩුවේ පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ජනතුමා තමත් ශක්තිමත් ගමනක් මේ පක්ෂයත් එක්ක එකතු වෙලා කටයුතු කරගෙන යනවා. එතුමාගේ නායකත්වය ඒකට ලබා දෙනවා. එහිදී මෙතුමන්ලා එක්සත් ජාතික පාක්ෂිකයන් විදිහට මෙතුමන්ලා තමයි ඔය ප්‍රකාශය කරන්නේ. මේකේ මේ මහින්ද මහත්තයයි ගෝඨාභය මහත්තයයි අතර එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මහින්ද මහත්තයට කැමති නෑ කියලා. මහින්ද මහත්තයා ගෝඨාභය අතර ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වේ නෑනේ. ආ රයිට්. වෙනාය කියනවා. වෙනාය කියනවා. එහෙම එකක් පෙන්වන්න හදනවා. එහෙමයක් පෙන්වන්න හදනවා. ඉතින් ඇත්ත කතාව අපි එතුමලත් එක්ක කටයුතු කරනවා. අපි බෙදිලා හිටියා. දැන් අපි එකතු වෙලා ශක්තිමත් කණ්ඩායමක් විදිහට ඉස්සරහට යනවා. ඒ කිසි කෙනෙක් අතරේ ප්‍රශ්නයක් නෑ කියන කාරණය පැහැදිලිවම කියන්න ඕනේ. ඒ ශක්තිය මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පැහැදිලිවම යෙදී විසි සමන් බොහෝ විට මේ මටමයි ඔබතුමන්ගේ නතුරු ප්‍රශ්න අගන්ට සිද්ධ වෙන්නේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශවයෙන් එහි මහලේකම්බරයාගේ ඉඳලා කිසියම් ආකාරයකින් අපි දැක්කම ඇසවිල්ලක් නගෙනවා පොදු පිරිමුණේ කට්ටිය පොදුජන පිරිමුණේ පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකින් පරාජයට පත් කරන්න කටයුතු කරනවා කියලා සමහර තැන්වල ඔවුන් එකතු වෙලා ඉස්සරහට යන්නේ නැහැ පක්ෂය තුළම ඉන්නවා කියලා දිරුම්පෙත් සම්හිටන ලබාගෙන තියෙනවා. නෑ පැහැදිලිවම ඕන පක්ෂයක් දිරුම්පෙත් සම් ගන්න ඕනම් පක්ෂයක්. ඊළංකාරණේ තමයි මහනුවර දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම අපේ අපේක්ෂකව 15 දෙනා එකා වගේ අපි මේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල ඊළඟ මැතිවරණයේදී ජයග්‍රහණය කිරීම සඳහා අපි එකතු වෙලා ඉන්නවා. ඒ කිසිම විටක මේ දක්වා එහෙම ප්‍රශ්නයක් මම නම් මහනුවර දිස්ත්‍රික්කය තුළ ප්‍රායෝගික මේ අත්දැකලා නැහැ කියන කාරණේ කියන්න ඕනේ. ඒ වගේම ජනතාවත් පැහැදිලිවම සමහර තැන්වල
එක එක දිස්ත්‍රික්කවල පෞද්ගලික දේවල් මත මනාප ප්‍රශ්න ලංකාවේ තියෙනවා කියලා කවුරුත් දන්නවා. නමුත් අපේ කණ්ඩායම මේ රට වෙනුවෙන් ශක්තිමත්ව එකට ඉන්නවා කියන කාරණේ පැහැදිලිවම කියන්න ඕනේ. මම දන්නවා ඔබතුමා ඒ වගේ ප්‍රශ්න ඇති කරනවා වගේම ඔබතුමාලාගේ දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ ආණ්ඩු බලය ලබා ගැනීම හෝ විපක්ෂයට ගිහිල්ලා ඊළඟ සැරේ මොකක්ද කරන එකට වඩා සිරිකොත කවුද ගන්න කියන මං හිතන්නේ එකක් තමයි එතන තියෙන්නේ. මං හිතන්නේ ඒක රටට අදාළත් නැති තත්යක් තමයි මෙතුමලගේ තියෙන්නේ කියන කාරණේ මේ මම හිතනවා. මං හිතනවා ඔබතුමා ඉදිරියේදී ඒකට උත්තර දෙයි කියලා ඔබතුමාලාගේ සිරිකොත ජය ගැනීමේ තරඟය සම්බන්ධයෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තාම පැහැදිලිවම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගත්තාම පහුගිය මැතිවරණයේදී අපි ගත්තේ 8යි. අපි ගත්තේ 8යි එක්සත් ජාතික පක්ෂයේ 7යි. ඒ වගේම අද මේ වෙනකොට ගෝඨාභය මැතිතුමාගේ ජනාධිපතිවරයා විදියට ජනතාවගේ තියෙන විශ්වාසය. ඒ වගේම ඒ මෙතුමාලාගේ පක්ෂයේ තිබෙන බෙදිලා කැලිවලට කැඩිලා කඩාවැටීමත් තුළ ඇති වෙලා තියෙන තත්ත්වයත් උඩ මේ වෙලාවේ පැහැදිලිවම කියන්න ඕනේ අපිට ජනාධිපතිනේ ඡන්ද දෙන්න එක ඡන්දයක්වත් එහෙම හෙළවිලා කියලා අපිට නම් දෙන්න නැහැ කොහෙවත්. ඒක එකක්. මම මේ අවංකව කියන්නේ. දෙවෙනි එක මම නම් වශයෙන් කියන්නම්. මං පෙරේදා අංකුඹුර උඩගම ප්‍රදේශයේ පූජා පිටිය හාරිස්පත්තු ආසනේ පූජා පිටි ප්‍රාසභාවේ අංකුඹුර උඩගම ප්‍රදේශයේ රැස්වීමකට ගියා. ඒ රැස්වීමේදී මන්තුමා හංසයාට කතිර ගහපු ගාමිණී කියන පුද්ගලයා ඒ ගමේ අපේ රැස්වීමට ආවා. මම නම වශයෙන් කියන්නේ. හරි. දැන් පහුගිය මැතිවරණයේදී විශාල පිරිසක් එකතු වුණා ජනත්වරණදී. ඊට අමතරව හංසයට කතිර ගහපු පිරිසකුත් වෙනවා. ඒ වගේම මට පැහැදිලිවම මුණ ගැසුණා විශාල පිරිසක් කුරුණෑගල අපි දන්නා දිස්ත්‍රික්කයක් අසල්වැසි දිස්ත්‍රික්කයක්. ඒ දිස්ත්‍රික්කයේ අපේ ඥාති ඉන්නවා. ඉතින් හම්බ වුණාම එක්සත් ජාතික පක්ෂයකින් කලකිරිලා මේ සැරේ කොරෝනා උඩින් හරි දාලා මං හිතන්නේ ඡන්ද පොල්ට නොවන තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඔබතුමාලා බේරගන්න. ඒ අනුව පැහැදිලිවම කියන්න කැමතියි ඔබතුමා කියපු කාරණේට උත්තරයක් විදියට අපි 10කට කුරුණෑගලින් ආසන 10කට ගැනීම හොඳ ප්‍රවණතාවයක් ශක්තියක් අපේ සංධානයේ තියෙනවා කියන කාරණේ පැහැදිලිවම කියන්න ඕනේ. ඒ වගේම ඉතුරු පක්ෂ අතරේ ඉතුරු පහ බෙදිලෙයි කියලා පැහැදිලිවම කියන්න ඕනේ. ඒවත් එක පක්ෂයකට කොහෙවත් යන්නේ නැහැ කියන කාරණේ මම දන්න තොරතුරු අනුව පැහැදිලිවම මට දැනන දේ අනුව කියන්නේ සාක්ෂිය ඇතියෝ. ඉතින් මේ පාර්ලිමේන්තු සංවිධිය ගැන මම වචන ස්වල්පයක් කතා කරන්න කැමතියි. මොකද ඒක පිළිබඳව කතා කරන්න ඕනේ පැහැදිලිවම ඉක්මනින් හරි. දැන් මෙතන රූපවාහිනී තිරේ ඉස්සරහා මේ රටේ ජනතාව මේ වැඩසටහන බලාගෙන ඉන්නවා. ඔබ ඇයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුට යැවි යුත්තේ කියන කාරණේ මං හිතන්නේ හිතනවා ඇති. පළවෙනිදම අපි හිතිය යුත්තේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආවම ඇයි අපි පාර්ලිමේන්තු මැතිවරණයක් පාර්ලිමේන්තුවට පුද්ගලෙක් යවන්නේ? ප්‍රධානම හේතුව තමයි ඔබ වටිනාකමක් ඇතුව තමයි අද දැන් වාඩි වෙලා ආලින්දේ වාඩි වෙලා මේ වැඩසටහන බලන්නේ. ඒ මොකද ඔබ විශාල වශයෙන් මේ රටට බදු ගෙවනවා. නොයෙකුත් ආකාරයෙන් ඔබ බදු ගෙවනවා. ඔබ 2018 මහබැංකු වාර්තා අනුව ලංකාවේ ඒක පුද්ගල බදු ආදායම රුපියල් 80,000ක් වෙනවා. මට විනාඩියක් දෙන්න මේ කියන්න. ලංකාවේ ඒක පුද්ගල බදු ආදායම රුපියල් 80,000ක් වෙනවා. ඒ වගේම ලංකාවේ 80%ක් පමණ වක්‍ර බදු වලින් බදු එකතු කරන්නේ ආද මේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම තුලින් තමයි ප්‍රතිශතයක් විතර එකතු කරගන්න ලබන්නේ. ඒ වගේම 2018 දල්දේශීය නිෂ්පාදිතියත් ආණ්ඩුවේ ආදායමත් මේ සියලු කරුණු සලකලා බලලා ගත්තහම පැහැදිලිවම කියන්න පුළුවන් දළ වශයෙන් ලංකාවේ පුද්ගලයෙක් 20%ක් ආණ්ඩුවට තමන්ගේ ආදායමේ තමන්ගේ වියදමෙන් අවුරුද්දක 20%ක් ආණ්ඩුවට ඔබ පාර්ලිමේන්තුවට මේ රට ඉස්සරහට ඇරගෙන යාම සඳහා ලබා දෙනවා කියන කාරණේ කියන්නේ. ඒ මුදල ඔබ ගෙවලා තමයි අද මේ වැඩසටහන බලන්නේ ඊළඟ මැතිවරණයට ඡන්දදායකෙක් විදිහට මුහුණ දෙන්නේ. එතකොට මේක කීයද ගන්න? ඔබ කැමතිද මේ ඔබ කීයක් ගෙවනවද කියලා ඔබ දැනගැනීමට කැමතිද? ඒක ගත්තොත් එහෙම ප්‍රියාල් සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් 25,000ක වියදමක් තියෙන ගෙදරක් අවුරුද්දකදී 1,12,000 වැඩි කරපම 1,03,000 වියදම. ඒකෙන් 20%යි කියන්නේ පහෙන් බෙදුවාම රුපියල් 60,000. 25,000ක වියදමක් තියෙන ගෙදරක් 60,000ක් පාර්ලිමේන්තුවට දෙනවා. ඒ වගේම රුපියල් 50,000ක් වියදමක් තියෙන ගෙදරක් ගත්තොත් එම 12 වැඩි කරපම අවුරුද්දේ වියදම 1,06,000යි. ඒක 20%ක් කියන්නේ පහෙන් බෙදුවාම 1,20,000ක්. ඔබ දැනගන්න ඕන නම් ඔබ කීයක්ද ගෙවන්නේ කියලා දළ වශයෙන් මම කියන්නේ මේ අවම ගාණක් ඔබේ වියදම මාසික වියදම 12 වැඩි කරන් ඒන උත්තරේ පහෙන් බෙදන්න ඔබ පාර්ලිමේන්තුවට ගෙවන දළ ගාණ පාර්ලිමේන්තුවට රජයට නෑ මෙහෙමයි ඒකබද්දර මුදලට මුදල් යන්නේ භාණ්ඩාගාරයට නමුත් ඒවා තීරණය කරන්නේ කොහෙටද වියදම් කරන්නේ කියලා
පාර්ලිමේන්තුවට මේ පාර්ලිමේන්තුවට මේ රට ඉස්සරහට යන්න ඔබේ බදුමුල ලබනවා. එතකොට ඔබ ඔතන දැන් ඔබ මේ මැතිවරණයට ඡන්දදායකෙක් විදිහට මුණ දෙන්නේ ඒ හයියත් එක්ක මම මේ බදු ගෙවන ලක්ෂ ගණන් 60000 50000 බදු ගෙවන වාර්ෂිකව දැන් මම නියෝජිතයෝ පත් කරලා අරිනවා ඒ බදුමුදල් පාවිච්චි කරලා මේ රට ඉස්සරහට යන්නේ. කොහොමද බදුමුදල් ගෙවන්නේ? ඔබ රුපියල් 100ක රීලෝඩ් එකක් දැම්මොත් එහෙම දැන් 2019 අවුරුද්දේ ඒකෙන් රුපියල් 47ක්ම ගියේ ආණ්ඩුවට. 100ක රීලෝඩ් එකක් දැම්මම 47ක්ම යන්නේ ආණ්ඩුවට. ගෝඨාභය මහත්තයේ බඩු සෑහෙන අඩු කරා පහුගිය කාලේ දැන් රුපියල් 32යි යන්නේ. ඒ වගේම ඔබ සාරියක් මිලදී ගත්තොත් රුපියල් 1000ක රුපියල් 200ක් යනවා ආණ්ඩුවට. ඔබ මෝටර් බයික් එකක් ගත්තොත් බඩු යනවා. රුපියල් 109කට ත්‍රිවිල් එකක් ගත්තම 105ක්ම යන්නේ ආණ්ඩුවට. ඉතින් එතකොට මේ විදිහට ඔබ බඩු ගෙවලා ලක්ෂ ගණන් කෝටි ගණන් බඩු ගෙවලා මහන්සි වෙලා උපය ගන්න ධනෙන් කොටසක් පාර්ලිමේන්තුව වෙත යොමු කරලා ඒ ගෙවලා ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පත් කරගන්නේ මේ මුදල් පාවිච්චි කරලා මේ රට හැදීම සඳහා කියන කාරණේ පැහැදිලිවම කියනවා. නමුත් පවතින දේශපාලන සංස්කෘතිය තුළ ප්‍රියා මේක පැහැදිලිවම සාකච්ඡා කළ යුතු දෙයක්. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක ඊළඟ අවුරුදු පහ තුළ දෙයනේ කියලා කොහොම හරි මේ රට හොඳ තැනකට අරගෙන යන්න. එතකොට එතුමත් එක්ක මේ රට හදන්න නම් හරි දේශපාලන සංස්කෘතියක් තුළ පාර්ලිමේන්තු මැතිවරණය කළ යුතු වෙනවා. අවසාන වශයෙන් කියනවා නම් ගෝඨාභය මහත්තයා ඇවිල්ලා අපේ ගමේ රැස්වීම තියලා කතා කරන්නේ නැහැ. ඒක කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. ඒක නිසා ඒ ගෝඨාභය මහත්තයාගේ දැක්මත් එක්කම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මම වෙන්න පුළුවන් ඕන කෙනෙක් වෙන්න පුළුවන් ඒ ඕනම මන්ත්‍රී කෙනෙක් ඔබ සහයෝගය දක්වන මේ දැක්මත් එක්ක කටයුතු කරන්න පොදු කටයුතු සමග දේශපාලනය කරලා මේ රට ඉස්සරහට යන්න අරගෙන යෑමට කටයුතු කරන්න කියන කාරණේ මේ අවස්ථාවේ මම ස්මතු කරලා දක්වමි. අපේ වෛද්‍ය නරින්ද ජයතිස් තුමන් දෙසට හැරෙන්නේ විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුරට මේ ජනතාවගේ බදු මුදල් එක රාශී කරලා දීලා ඒවා පාර්ලිමේන්තුව තුර සංවාදයකින් අපි අනිකුත් අවශ්‍යතාවයන් වෙත බෙදා දෙන්න කියලා තමයි අපි පාර්ලිමේන්තුව තුර සභිකින් යවන්නේ. ඇත්තටම මේ පාර්ලිමේන්තුව තුර අවසන් පාර්ලිමේන්තුව තුර ඒ ජනතාවගේ අපේක්ෂා මනිස්තු වුණාද? දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට තිබුණට ඇත්තට මේ පාර්ලිමේන්තුව තුළ බහුතරයක් හදාගන්න කණ්ඩායම තමයි ඒ පිළිබඳ තීන්දුව ගන්නෙ. සමහර දැන් අයවැය වගේ එකක් අපි සම්මත කරගන්නවා, ආණ්ඩුව බහුතරයෙන් සම්මත කරගන්නවා. සමහර මුදල් කියන්නේ මුදල් වියදම් කරලත් පස්ස සම්මත කරගන්නත් පුළුවන්. එමත් තියෙන සමහර ඒවා තියෙන මාස 3ක් ගිහිල්ලත් සම්මත කරගන්න පුළුවන්. දැන් වියදම් කරලා තියෙනවා මාස 5කට 6කට පස්සේ සම්මත කරන්න වෙන්නේ. ඒ නිසා ඇත්තට මේක පාර්ලිමේන්තුව කිව්වට පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ට කරන්න තියෙන භූමිකාව තමයි ඒ පිළිබඳ ප්‍රශ්න කිරීම. ආණ්ඩුව තමයි තීන්දුව ගන්න. සහ ඇත්තටම කෝප් සහ කෝපා වැනි කාරක සභාවලදී අපිට මුදල් වියදම් කරාට පස්සේ පරීක්ෂණ කරන්න පුළුවන්. හැබැයි ඒවත් අවසානයේදී අමතිවරයාට තමයි පැවරෙන අමාත්‍යංශයේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න. දැන් ප්‍රියාල් මම මේ වෙලාවේ ඉදිරිපත් කරන්න කැමති අද මේ ඩේලි මිර ඔන්ලයින් එකේට ජනාධිපති අධිරේක ලේකම් විදේශ කටයුතු සම්බන්ධයෙන්. දැන් ඇත්තටම ගත්තොත් ඔය විදේශ කටයුතු ගැන විදේශ ඇමතිවරයා නමේ ප්‍රකාශ නිකුත් කරන්නේ අඩ්මිරාල් කොළඹගේ මහත්මයා. එතුමා කියලා තියෙනවා මේ මයිග්‍රන්ට් වර්කර්ස් ලාස්ට් ඉන් රිපැට්‍රියේෂන් ප්‍රයොරිටි ලිස්ට්. මේ විදේශගත ශ්‍රමිකයන් තමයි මේ රටට ගෙන්නා ගැනීමේ ආණ්ඩු ප්‍රතිපත්තියට ලයිස්ට් අන්තිමට ඉන්නේ කියන එක. ඇත්තටම දැන් අපේ රටේ ආණ්ඩුම කියන හැටියට 40,000ක් විතර ඊටත් වඩා 45,000කට ආසන්න ප්‍රමාණයක් ඉල්ලනවා මේ රටේ එන්න ඕන කියලා. කවුද මේ ඉල්ලන්නේ? එක පැත්තකින් ඔවුන් මේ රටට ඩොලර් බිලියන 7ක් 8ක් වාර්ෂික එවන අය. ඔවුන් නැත්තම් මේ රට දුවන්නේ නැහැ. ඒ වගේම තමයි මේ මොහොත කියලා කියන්නේ ඔවුන්ට සමහර රස්සා නැති වෙලා. පඩි අඩු වෙලා. කොරියාවේ ඉන්න අය එහෙම වීසත් නැහැ සමහරලාවට. පඩිත් නැහැ රස්සාවත් නැහැ. දැන් රටට එන්නට ඕනේ. මැද පෙරදිගින් නැයි. ඩුබායි වල අබිඩාබි වල සමහර කාන්තාවන්, ගර්භණී කාන්තාවන් දරුවා ලැබෙන්න ඉන්නේ. දැන් තමන්ගේ ස්වාම පුරුෂ රස්සාව නැහැ. වෙනදා නම් පුළුවන් අම්මව මෙහෙන් ගෙනාගෙන ඒ කාලේ බලා කියාගෙන ඒක විදියකුත් නෑ. ඒ අය තමයි දැන් 500ක් විතර එනවා ලංකාවට ඉල්ලන්නේ. ඒතර මේ අය ගෙනා ගන්නට ඕනේ. ඒ නිසායි අපි කියන්නේ මේ අපි අද මාධ්‍ය සාකච්ඡාවත් කියලා බොහොම පැහැදිලිව කිව්වා. සමහර ඔය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මේ ඡන්දෙල්ල නැහනවානේ මේ ගෙනාගෙන කොහෙද දාන්නේ කියලා. අපි ලෑස්ති
ආණ්ඩුව මැදිහත්වල මෙය ගෙනහලා දෙනවා නම් මේන් 20000ක් අපි බලා ගන්න. පුළුවන් ප්‍රශ්නයක්? පුළුවන්. සෞඛ්‍යංශ ඔබතුමාල සෞඛ්‍යංශ වලින් ඇහුවද ඒ සම්බන්ධයෙන්? මොකද්ද? ඒ කියන්නේ සෞඛ්‍යංශ වලින් ඔබතුමාල විමසුවද අපි 25 20000ක් අරගෙන ඇවිල්ලා ඒ කියන්නේ දැන් සෞඛ්‍යංශයේ නේද? මෙමෙ හයිලයින්ස් දෙන්නේ. දැන් ආණ්ඩුව කියන 40000ක් ඉන්නවා ගේන්න ඕනේ කියලා. කියන්න තරන්නේ නැහැ කියලා. හරිද? ආණ්ඩුව කියන 40000ක් ඉන්නවා කියලා. ඒ කියන එකේ තියෙනවා ගේන්නත් ඕනේ වගේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මේ තියන තැන නැහැ කියලා නෝ කියන්නේ. නැහැ. එහෙමද? තියන්න තැන් මේ රටේ. ඒ නැත්තම් සෞඛ්‍යංශ දෙන උපදේශ අනුවද ඔබතුමාල එකක් කළාද? අපි තාමත් ඔබතුමා පැහැදිලිවම කියනවා ඔබතුමාල ඒ ප්‍රකාශය පිළිබඳ සතුටු වෙනවා අපි ආණ්ඩුව විදිහට. ඒ වගේම මේ රටේ පන්සල්, නොයෙකුත් ගාමික ආගමික ස්ථාන, හෝටල්, රටේ ජනතාව ලෑස්ති වුණ තරම් ඒකට උදව් කරන්න. මේක කරන්න පුළුවන්. මේ සෞඛ්‍යංශවල ගයිඩ්ලයින් එකක් තියෙනවා මේ ගෙන්වීම සම්බන්ධයෙන් මන් අහන්නේ ඔබතුමාල ඒක විමසුවාද කියලා. නැහැ, ඒක සාධාරණ නැත්. සාමාන්‍යයෙන් ඔතන මනක් පුංචි අතුරු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක අර අන්දරේ ගලෝසල කරේ තියන්න කියන වගේ කතාවක් වෙන්නේ නැති හින්දාද මේ? නෑ නෑ නෑ. වෙන්නේ නැති දෙයක් නෙමෙයි. දැන් මේගොල්ලෝ ඔබ හොඳට බලන්න මේ අය කියනවා අපි සල්ලි ගෙවලා එන්න. හරිද? මේ ගොඩක් අය කියන්නේ අපි ටිකට් එක දාගෙන ඉන්නවා. ඇත්තටම අපිට කතා කරපු මැඩගස්කර් වල ඉන්න අය. කොරියාවේ ඉන්න සමහර අය කියනවා අපි වෙනුවෙන් ආණ්ඩු වේදම් කරන්න ඕනේ නැහැ. ටිකට් එක අපි දාගන්නම්. අපි හොටෙල්ස් වෙන් කරගන්නම්. හරිද? අපිට එන්න අවසරය දෙන්න. ඒක අපිට කරන්න බෑනේ. හරිද? ඒක අපිට කරන්න බෑ. ඒක ආණ්ඩු අවසර අරගෙන දෙන්න. මොකද කුවේට් වල මේ ප්‍රශ්නේ එන්න කලින් මේ කට්ටිය ගණන් ගන්න තිබුණා. අතුරු ප්‍රශ්නයක් මම අහනවා. එතකොට දැන් ඔබතුමා හිතන විදිහට ඇයි ආණ්ඩුව දෙන්නේ නැත්තේ එන්නේ? ඔකට සරල උත්තරයක් තියෙන්නේ. ආණ්ඩුව කැමති නැහැ ඉලක්කම කැත කරගන්න. එච්චරයි. ආණ්ඩුවට ඕනකම තියෙනවා. දැන් මැතිවරණයක් කටේ තියෙනවා. මැතිවරණයට කලින් කොමාර්ග ඉලක්කම අඩු කරගන්නට ඕනේ. දැන් ඇත්තට මෙහෙමනේ. මම පිළිගන්නවා මේකේ සමාජ සම්ප්‍රේෂණයක් නැති එක ගැන අපි සතුටු වෙනවා. හැබැයි මතක තියාගන්න ඒ මොනවා තිබුණත් අපට බැරි වුණා නාවික හමුදාව මේක බේරගන්න. එහෙමනම් අදත් රෝගීන් 6ක් වාර්තා වුණා. දැන් නාවික හමුදාවට සම්බන්ධ සමහර පවුල් අපිටයි කතා කරලා කියනවා මහත්තයා ගෙදරාවේ මේ පළවෙනි කොරෝනා රෝගියා වාර්තා වෙන්න කලින් එයා ගිහින් දැම්මා නිරෝධායන මධ්‍යස්ථානට. දැන් ගෙදරින් විදියකුත් දැන් හැබැයි පොසිටිව් වෙලා හමුදාවට යන්න විදිහක් නැහැ. එතකොට දැන් අපි අසමත් වෙලා තියෙනවා එතන ඇතුළේදී මේක බේරගන්න. දැන් ඇත්තටම මේක බේරගන්න බලන්න හොඳම තැන එතන. සංවිධානගතයි, විනයානුකූලයි, කමාන්ඩ් එකට අනුව හැසිරෙන ඔක්කොම හරි. සාමාන්‍ය ජනතාවක් ගෙනෙන්නේ එතන බේරගන්න බැරලා තියෙනවා. ඒ කියන්නේ ඒක පොඩි අපි සමාලෝචනය කරගන්න ඕනේ ගැන. හරිද? ඒ වගේම තමයි මේ හඬක් නැති අයව බඩපත් වෙලා තිබුණා මේ අය. හමුදාවේ ත්‍රිවිධ හමුදා පොලිසියට වගේ නෙමෙයි ත්‍රිවිධ හමුදාවට තමන්ගේ ප්‍රශ්න තියාගන්න කවුරුත් නැහැ. දැන් මේ ප්‍රශ්නේ නිසා ඔබ දන්නවා සාමාන්‍ය මේ විශේෂයෙන් යුද හමුදා මන්ද අනිත් හමුදා දෙක කොහොමද කියලා ඒගොල්ලෝ මූලික පඩියෙන් පමණක් නෙවෙයි ජීවත් වෙන්නේ. විශේෂයෙන් ගත්තොත් යුද හමුදාවේ කට්ටියට ඔවුන්ට අර ආහාර සලාකයක් විදියට ඒක ලැබෙනවා රුපියල් 10000ක් විතර. ඒ කියන්නේ දවසක රුපියල් 640ක් විතර දීමනාවක් හම්බ වෙනවා. ඔය දීමනාව දැන් කපලා. දැන් කඳවුරු ඉන්නවයි කියලා. හැබැයි ඒක ආහාරයක් විතරක් නෙවෙයි. ඒක ඔවුන්ගේ පැවැත්මට වැදගත් උන දෙයක්. දැන් ඒක කැපුවට පස්සේදී ප්‍රශ්න සෞඛ්‍යංශයට මම කියන්නේ මේ සුව විරු අරවමියව කළ බුරුන් ගත්ත තිබ්බට මාර්තු අප්‍රේල් ඕටි එක දීලා නැහැ. හරිද? ගොඩක් අහලා බලනවා. වෛද්‍යවරුන්ගේ සිට ඕටි එක දීලා නැත. එතකොට දැන් මේවට නේද ඇත්තද කොවිඩ් අරමුදලට ඉටුකම් අරමුදලට මුදල් එකතු වෙනවා. රට සල්ලි හම්බ වෙනවා. ආණ්ඩු රුපියල් බිලියන 291ක් මුදල් ගච්චු ගැහුවා. හරි? එතකොට දැන් අඩු ගානේ මේකේ ෆ්‍රන්ට් ලයින් එකේ ඉන්න ත්‍රිවිධ හමුදාවට සෞඛ්‍යංශ වලට සලකන්නේ නැත්නම් ආණ්ඩුව කාටද සලකන්නේ? ඔය පාසල් වල ගිහිලා අතහැරලා ඉන්න මං කියන අතහැරලා ඉන්න ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේ ජීවිත දිහා බැලුවට පස්සේදී ඕන් මේක කියන්නේ නැහැ. කාටද කියන්න පුළුවන් යුද්ධ කාලේ නම් එළියට යන්නේ කියලා. ඔය මතක තියාගන්න අද ඊටාම දුක්ඛිත ජීවිතයක් ගත කරන්න. කලේසි පාසු නැහැ. ලොකු කලකිරීමක් තියෙනවා. මේ වෙලාවේදී ඒ ඇගේ මානසික ශක්තිය ඉහළ යම් මට්ටමක තියාගන්න කාණ්ඩේ වගේ කීමක්. එතකොට ඒව කැඩෙනවා. මම කියන්නේ දැන් එවැනි කැපකිරීමක් දරා ගන්න සූදානම් අයර ප්‍රශ්නයක් එනවා. අර වගේ නිරෝධායන නීති උල්ලංඝනය කළ මලකිවල් තියෙනකොට. එහෙම නැත්නම් අර ඇමරිකානු පුරවැසියනකොට නැත්නම් බෝර නායකයා නේද? මේ පාවඩ දාලා ගෙනා ගන්නකොට. දැන් බෝර නායකයා ගෙනා ගන්නකොට මම දැන් කාණ්ඩේ ප්‍රකාශයේ ඌ රාජ්‍ය නායකයෙක් ඌට අපි දෙන්න ඕනේ සැලකිලා මෙහෙම කියලා කියනවා. ඒ අපේ මිනිස්සුන් නේ පොදෙන්නේ නැත්තේ. අපි නේ අපේ බොරණායකට වඩා ඩොලබින 7ක් ගෙනයි අපේ අය. ඉතින් අපේ අය සලකන්න ඕන ඊට කලින්. අපි කියන්නේ මේ වෙලාවේදී මොකද ඒ දැන් ඔය පිටරටම ඉන්න අයට වෙන කරන්න දෙයක් නැහැ නේ.
ඔවුන් ඊරට පුරවැසියොත් නෙමෙයි එන්න අහන්නේ තමන්ගේ මාතෘභූමියට අපි අවසන් කරමු තමන්ගේ පවුල් එක ජීවත් වෙන ප්‍රශ්නයක් ප්‍රියා කෙටි ප්‍රශ්න හරි දැන් ආණ්ඩුවේ වගේ කී ආණ්ඩුවේ වගේ කියන්න ඕනි කියලා ඔබතුමා ප්‍රකාශ කරන මේ නාවික හමුදාවේ ඇතු වෙච්ච මේ වසංගත තත්ත්වයේ සම්බන්ධයෙන් ඒත් එක්ක මගේ ප්‍රශ්නේ ඔබතුමායන් අහන්නේ ඔබතුමා කලින් කතා කරපු ආකාරය අනුව එයා ෆෝස් එකේ ගුවන් හමුදාවේ හෝ පොලිසිය උච්චර ගැටිච්ච පොලිසිය එකඳු රෝගියෙක්වත් වාර්තා නොවීම සම්බන්ධයෙන් ආණ්ඩුව හොඳයිද නැහැ මම කියන්නේ නැහැ මට ඒකට උත්තර දෙන්න නැහැ ඒකට තමයි මම කියනවා දැන් නෑ නාවික හමුදාව පොඩක් ඉන්න ඕන හමුදාවක ඕන පොලිසියක සෞඛ්‍ය අංශයේ රෝගියෙක් වාර්තා වෙන්න පුළුවන් හැබැයි මම මතක තියාගන්න මෙහෙමයි දැන් මේ පොකුර 900කට ආසන්න වෙලා තියෙනවානේ හැමදාම රෝගීන් වාර්තා වෙනවානේ මෙතන යම් අඩුපාඩුවක් තියෙනවා මං කියන ඔයා පිළිගත්ත නැතුව ජනාධිපතිතුමා පිළිගත්තා ජනාධිපතිතුමා පිළිගත්ත මේ අවුලක් වෙලා තියෙනවා කියලා. ඒක පිළිගන්න. හරිද? පිළිගන්න අපි අසමත් වෙලා තිබෙනවා මොකක් හරි ක්‍රමයකට එක්කෝ සෞඛ්‍යංශ දෙන උපදෙස් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මට තේරෙන්නේ නැහැ මොකද්ද ප්‍රශ්නේ කියලා. මොකද මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් පොකුරක්. හැබැයි එන්න ව්‍යාප්ත වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ සමාජ සම්ප්‍රේෂණය නතර කරගන්න මේක නතර කරගන්න බැරි වෙන හේතුවක් නැහැ. සයි ඒ අවුල අපි තේරුම් ගන්න ඕනේ. අපවසන් වටේට ප්‍රවිෂ්ඨ වන්නේ අවසන් වටේ විනාඩි දෙක බැගින් ලැබෙන්නේ අප විශේෂයෙන් මිලා සිටනවා නව තර්ක මතු කරනවට වඩා මෙතෙක් මතු වූ තර්කවලට පිළිතුරු දෙමින් සහ සම්පින්නනය කරමින් මේ විනාඩි දෙක බොහෝ විට අපට අවසන් කරන්න හැකියාව ලැබෙනවා නම් වඩාත් යහපත් වෛද්‍ය නරින්ද ජයතිස්සගෙන් අපි ආරම්භ කරමු මම නැවතත් මතක් කරන්නේ මේ වැඩසටහන අහගෙන ඉන්න ජනතාවට ඔබට ගරුත්වයක් අභිමානයක් දෙන්න පුළුවන් මහජන නියෝජිතයෙක් පාර්ලිමේන්තුවට යවන්න එහෙම නැත්නම් රැල්ලට සම්ප්‍රදායට ගතානුගතිකත්වයට එහෙම නැත්නම් තමන්ට මොනවහරි ලැබෙන වරප්‍රසාදයකට වරදානයකට පාර්ලිමේන්තුවට කෙනෙක් යවලා අවුරුදු පහක් අතපිහදාගෙන බලාගෙන ඉන්න පුළුවන් තත්වයක් නෙමෙයි තිබෙන්නේ. ඒ වගේම මතක තියාගන්න දැන් මේ මාස 6 8 ඇතුළත වෙන සිදුවීම් වලින් ඔබට හිතා ගන්නට පුළුවන් අනවශ්‍ය බලයක් අධික බලයක් දුන්නොත් කොහොමද කියලා කොහොමත් අධික බලය අධික ලෙස දූෂිතයි. සත් දැන් ඕන කම තිබෙන්නේ ජනාධිපතිවරයා සබලයට පත්වන ආණ්ඩුව ලව්වා ජනතාවට වැඩ කරගන්න පුළුවන් විදිහේ පාර්ලිමේන්තුවක්. මේ ආණ්ඩුව පත්වෙන ආණ්ඩුවෙන් ඔබගේ බදු මුදල් වලට හරි සේවයක් කරගන්න පුළුවන් විදිහේ පාර්ලිමේන්තුවක්. ඉතින් ඒක වෙන කාටවත් කරන්න බෑ. මොකද අවුරුදු 4-5ක් ගිහිල්ලා බැන්නට වැඩක් නෑ. මේ කවුරුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බලහත්කාරයෙන් පාර්ලිමේන්තු දොරවල් ජනල් කඩාගෙන ඇවිල්ලා වාඩි වෙන අය නෙවෙයි. ඔබගේ ඡන්දයෙන් පත්වෙන අය. කතරේ කියන්නේ මහා බලයක් තියෙන එකක්. එතකොට දැන් කොවිඩ් වසංගතයේ අවධානම තියාගෙන අපි ඡන්දයකට යනවා. ඡන්ද දායකය හැටියට ඔබත් අපේක්ෂාවට අපිත් ඒ අවධානම තුව ඉදිරිපත් වෙලා ඉන්නවා. ඉතින් අපි ඔබට කියන්නේ මේ අවධානම අනතුර දරාගෙන අපි රටේ ඡන්දයකට යන වෙලාවේ ඒකත් හිතේ තියාගෙන අපි පාර්ලිමේන්තු සංයුතිය පිළිබඳව මීට වඩා වැඩිපුර හිතමු. අඩු ගානේ පහුගිය අවුරුදු 4-5 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඔවුන් තමන්ගේ වගකීම කරාද කියන එක පිළිබඳව සමාලෝචනය කරලා බලන්න හිතලා බලන්න ඔබට ඒ සඳහා ඕන කරන මූලාශ්‍රයන් ඕන තරම් දැන් තිබෙනවා අන්තර්ජාලයේ ඕන තරම් ඒ තොරතුරු ගන්නට පුළුවන් ඉතින් එහෙම අයගෙන් පාර්ලිමේන්තුවේ පිරෙව්වොත් එහෙම අපිට පුළුවන් වෙයි රටට යහපත් හේට දවසක් උදා කරගන්න මොකද මේ රට වෙනස් කරන්න වෙන්නේ දේශපාලනයෙන් දේශපාලනය වෙනස් කරන ප්‍රධාන තනක් තමයි පාර්ලිමේන්තුව ඒකට ඔබට අවස්ථාව ලැබෙනවා මහමැතිවරණයේදී ඒ නිසා බුද්ධිමත්ව ඒ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න කියනවා වගේම ඔබ මොන මැතිවරණයේ තිබ්බත් ඔබ ආරක්ෂා වෙන්න කියන එකත් අපි ඔබෙන් ඉල්ලනවා මේ රටේ ජනතාව පහුගිය ජනාධිපතිවරණයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මේ රට මේ ඉන්න තැනින් ඉදිරියට රැගෙන යාම සඳහා බලාපොරොත්තු තියාගෙන ඉන්න ගෝඨාභය ජනාධිපතිමත් එක්ක රට හදන්න නම් අපි පරණ දේශපාලන සංස්කෘතියෙන් පැහැදිලිවම අයින් වෙලා පොහොට්ටුවට කතිර ගහන සහ අලුතෙන් පොහොට්ටුවට කතිර ගහන්න බලාපොරොත්තු වෙන සියලුම ජනතාව අලුත් දේශපාලන සංස්කෘතියක් එක්ක ඉස්සරහට යන්න ඕනේ කියන කාර්යය මම පැහැදිලිව මේ අවස්ථාවේ කියනවා. ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුමක් දුන්න සහසර වැඩපිළිවෙල හරහා ඒ වගේම ශ්‍රී ලංකාවේ තරුණ විරිකියා ප්‍රශ්න විසඳන්න ස්මාර්ට් ශ්‍රී ලංකා හරහා විසඳුමක් දුන්න තරුණ දේශපාලඥයෙක් විදිහට මම පැහැදිලිව ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ වාර්ෂිකව ගෙවන මේ බදු මුදල් වලට අගයක් ලබා ගැනීමට නම් පොදු ප්‍රශ්න විසඳීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යවන්න. පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් නොව දිස්ත්‍රික්කෙ වෙන්න පුළුවන් රටේ වෙන්න පුළුවන් මේ සිස්ටම් වෙනසක් ඇති කරන්න
අපේ ක්‍රමවේද වෙනස් කරන්න පොදු ප්‍රශ්නත් එක්ක දේශපාලනය කරන්න කියන ආරාධනාව මම පැහැදිලිවම විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඒ වගේම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අශෝක අපේසිංහ මන්ත්‍රීතුමනි පුතුමන්ට අවස්ථාව විශේෂයෙන්ම කියන කලින්ද කිව්වා වගේ ඉදිරි පාර්ලිමේන්තුවට යැවී යුතු අය ගැන අපි මම ඉස්සෙල්ලා කිව්වා මං රටේ ජනතාවෙන් ඉල්ලනවා පසුගිය පාර්ලිමේන්තුවේ ඉන්නවා පාර්ලිමේන්තුව වසර පහ තුල වචනයක්වත් කතා කරපුණ පාර්ලිමේන්තු mantri.lk වෙබ්සයිට් එකට ගියා මේක බලන්න පුළුවන් මෙන්න පාර්ලිමේන්තුවට මෙච්චර ගිහිල්ලා අවශ්‍ය පහ කතා කරන්නේ නැත්නම් ඒක කෙනෙක් නැවත පාර්ලිමේන්තුවට එවී යුතුද හැබැයි ඒගොල්ලෝ විශාල මුදල් වියදම් කරලා නැවත පාර්ලිමේන්තුවට එන්නේ ඒක කරුණා කරලා රටේ ජනතාව තරුණ තරුණියන් විශේෂයෙන්ම බලන්න මේ mantri.lk ඒකේ තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීව හැසිරලා තියෙන ආහාරය පසුගිය වසර පහ තුල ඒ බලලා ඒ වගේම ඒ ඒ උද්‍යෝගයෙන් පාර්ලිමේන්තු වැඩසටහනට සහභාගී වෙලා ඉන්න නැවත ඉල්ලනවනම් ඒකවල පාර්ලිමේන්තුවේ යන්න උත්සාහ කරන්න. ඒ වගේම අධික බලයක් ලබා දුන්නොත් අධික බලය මෙතුමා කිව්වා වගේ දූෂණයට මුල. ඒක අපි දැක්කා පසුගිය කාලවල. ඒ නිසා අපිට පෞල් පාලනයකින් තොර පෞලක් වටා ඒක රාශි වෙන ඵලයක් නැතුව ඒ වගේම අධික බලයක් 3න් 2 ගැන වගේ කතා කරුවොත් මොකද වෙන්නේ 3න් 2ක් ආවොත්. මේ තත්ත්වයක් තුල හොඳ ඒ නිසා එවැනි බලයක් ලබා නොදිය යුතු පාර්ලිමේන්තුව පිරිසුදු පාලනයක් මේ රටට ගේන්න තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ඒ වගේම විරකියාවට පිරිතුරක් ලබා දෙන්න පුළුවන් නායකයෙක් ඒ වගේම තරුණ නායකයෙක් සහිත ආණ්ඩුවක් ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම මේ ඉදිරි මැතිවරණයේදී තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න ඒ වගේම ජීවන බර අඩු කරලා මේ සමාජය තුළ හොඳ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වගේ වශයෙන් ජීවත් වෙන්න හැකි පරිසරයක් හැදියක ආණ්ඩුවක නායකත්වයක් තියෙන ඒ වගේම තරුණ නායකයෙකුට මේ රට බාර දෙන්න කියලා මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා සුසිල් ප්‍රේම් ජයන් සිටුවා අමාත්‍යතුමනි ඔව් අත් වශයෙන්ම මෙහිදී සඳහන් කරන මුලින්ම අතුවිච්ච ප්‍රශ්න කීපයකට පිළිතුරු දෙමින් පසුගිය ජනාධිපති මැතිවරණයේ අපේ ඡන්දපදනම ඇති වුණේ මහින්ද රාජපක්ෂ හිටපු පසුනි විධායක ජනාධිපතිතුමාගේ ඒ පදනමත් එක්ක එතුමාට ජනතාව ආරාධනා කළා තමයි එතුමා නැවත දේශපාලනට ඇවිල්ලා ඒ මේ මේ ශක්තිය ලබා දුන්නේ. ඒ වගේම වෙසින් රාජපක්ෂ මැතිතුමා ජාතික සංවිධායකවරයාට සහ අනිත් දේශපාලන පක්ෂ සම්බන්ධීකරණය කළා. තම මනා සංවිධානයේ එතුමා ඒ කටයුත්ත කළා. ඉතින් ඒක අපි අමතක නොකළ යුතුයි. ඊළඟට දැන් මේ කොළඹ පවා මේ නිරෝධායනට ගිහිල්ලා වර බණ්ඩාරනායක මහත්මයා මට මුණ ගැහුණා. ඒ ප්‍රශංසා කරනවා ඒ නිරෝධායන මධ්‍යස්ථානවල තිවිච්ච තත්ත්වය සහ සැලකපු ආකාරය ගැන. ඊළඟට විදේශ ශ්‍රමිකයන් පිළිබඳව රජී ඉතාම සංවේදී. එසේ නැත්නම් නමුත් තීන සීමිත සම්පත් ප්‍රමාණය කළමනාකරණය කරගැනීම තමයි මේ පිරිස ලංකාවට ගේන්න ඕනේ. ඒක යම් ප්‍රමුඛතාවයක පිළිබඳක් අනුව විදේශ කර්තව මාත්‍යංශ ජනාධිපති ලේකම් කාර්යාලයත් ඒකේ කටයුතු කරගෙන යනවා. ඊළඟට ප්‍රධාන වශයෙන් ප්‍රමුඛතාවය දීලා තියෙන ජනාධිපතිතුමා ඊළඟ රජයට එනකොට සෞඛ්‍ය ආහාර සුරක්ෂිතතාවයේ ජාතික ආරක්ෂාව තරුණ ප්‍රශ්න අධ්‍යාපනය ඒ වගේම ආයෝජන මෙන්න මෙවැනි කරුණු පිළිබඳව අපි නව ආරකින් හිතන්න ඕනේ කියලා තියෙනවා පෝස්ට් කොවිඩ් තත්ත්වය යන පශ්චාත් කොවිඩ් තත්ත්වය තුළ තමයි අපි දැන් ඉදිරියට ගමන් කරන්න සිදු වෙන නිසා අපි මෙතෙක් තිබූ දිවි පැවැත්ම මේ වගේ දේවල් අපි වෙනස් කරගන්න කාර්යයක් තියෙනවා දැන් මම කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කළාට දැන් අවුරුදු 19ක් විතර එක අවුරුද්දක් හිටියා ගම්පහ අවුරුදු 20ක් එතකොට ඇමෙත් දුර පහක් කළා මං කවදාවත් නිල නිවසක් ගත්ත මේ ඇමතිවරෙක් නෙමෙයි මම මේ පිරිවරාගෙන වාහන දාගෙන STF දාගෙන කිසිම දවසක කොහෙවත් ගිහිල්ලා නැහැ මැතිවරණයක දුන මගේ අංකය ගහගෙන ලාංඡනය ගහගෙන මගේ වාහනයක මං ගිහිල්ලා නැහැ දැනුත් එහෙමයි ඉතින් ඒක නිසා අපි යම් අධ්‍යාපනයක් ලැබලා තිනවා වෘත්තීය මට්ටමක් තිනවා විදේශ වශයෙන් ජාත්‍යන්තර වශයෙන් සමුළුට සහභාගී වෙන රට නියෝජනය කළා තිනවා අපි ඒවට දායකත්වය ලබා දෙනවා තිනවා පාර්ලිමේන්තුවේ දායකත්වය ඉහෙලින්ම ලබා දෙනවා තිනවා හැම කමිටුවකදීත් ඒ නිසා මම සඳහන් කරනවා මේ පාර්ලිමේන්තුවට උගත් බුද්ධිමත් අපි කියන්නේ හැමෝම මේ අහවල් වෘත්තියෙන් වෙන්න ඕනේ කියලා සෑම ජනකොටසක්ම නියෝජනය වෙන්න ඕනේ හැබැයි බුද්ධිය කියන්නේ එකක් උගත්කමකින් තව එකක් මේ නිසා උගත් බුද්ධිමත් ඊළඟට මේ පාර්ලිමේන්තුවේ ඔබින මේ රටේ ප්‍රශ්න නිවැරදිව හඳුනාගෙන මේ ජනාධිපතිත් එක්ක සෞභාග්‍ය දැක්ම මේ පශ්චාත් කොවිඩ් යුගයේ කලමනාකරණය කරගෙන ඉස්සරහට යන්න පුළුවන් ලෝක තත්ත්වයන් වටහාගෙන යන්න පුළුවන් ඒ පිළිබඳව පරිචයක්ත වෙන පිරිසක් පාර්ලිමේන්තුවට අවශ්‍යයි දැන් අපේ අශෝක මන්තුමා කිව්වා වගේ අධික බලයක් නැතිවත් මහ බැංකු සිද්ධිය සිදු වෙච්ච නිසා තමයි පසුගිය මැතිවරණයේදී 113ක් ගන්න බැරි වුණේ ඒක නිසා එවැනි තත්ත්වයක් දැන් සිදු වෙලා නැහැ අපි
බලාපොරොත්තුවෙනවා මේ මේ පාර්ලිමේන්තුවේ අපේ පිළිං අපි ඉලක්ක කරන මන්ත්‍රී සංඛ්‍යාව අති බහුතරයක් ලබාගෙන අවශ්‍ය නීති සංශෝධනය කළා ඊළඟට පශ්චාත් කොවිඩ් අවදී ජනාධිපතිතුමා දුන්න විධායක බලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරමින් මුල්‍ය පාලනය කරමින් ප්‍රතිපත්ති සම්පාදනයේ දායකත්වය ලබා දෙමින් මේ පාර්ලිමේන්තුව තුලින් එළමෙන පාර්ලිමේන්තුව තුලින් විශේෂයෙන්ම ලෝකයේම පවතින මේ සුවිශේෂ තත්ත්වය අපිත් වටහාගෙන මේවාට පිළියම් දෙමින් ජන ජීවිතය අපි දැන් යථාතත්වර ගේනවා ඉදිරියට ගෙන ගොස් මේ රටේ ජනතාවට මේ මැතිවරණවලදී දුන් ප්‍රතිපත්ති ප්‍රකාශන ක්‍රියාත්මක කරන්න පැහැදිලි විශේෂයෙන්ම අපි අද දවසේදී සුලිය වැඩසටහන අහන වෙන යන් කාරණාව පිළිබඳ සංවාදාත්මක අදහස් බෙදා ගන්නට ඒ සඳහා එක්ුණු හිටපු අමාත්‍ය අධිනීතිඥ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමන්ට ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මැතිතුමන්ට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් වීරවර්ධන මැතිතුමන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නන්ද ජයසිංහ මැතිතුමන්ට අපි මෙහි ස්තුති වනවා අද දවසේ වැඩසටහනට සහභාගී වීම වගේම වඩාත් අර්ථවත් සහ ඒ වගේම වැදගත් संवाद कपट गोटेबुना यहाँ मे सदाधकूप्रवृत्ता कलम देशपालने कथाव सुधी अपमसे निमाउट पात करण लबण पदात्री अपमुन कैसेमुन महामतिपुरे देशपाल पक्षों हेसरी मुपिली बंद संवादात्मको कथाक्र අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.